ධර්මානුශාසනාව සියපත් සදු බඹසුර නර උරේග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංඝ ගන මුනිඳු සුත මුදුනත් දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවවදාලේ හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝනුහාසෝ කිමානන්දු නිච්ඡං පච්චලිතේ සති අන්ධකාරේන ඕනන්දා පදීපං ගවිස්සත පින්වත්නි අද මේ නිවසේ රාත්‍රී කාලේ විශේෂයෙන් අද වෙනි දවසේ විශාල පින්කමක් තමයි මේ සියලු දෙනාම එකතු වෙලා සිදු කරන්න බලාපොරොත්තු වෙන. ගෞරව සම්ප්‍රයුක්තව ධර්මාසනයක් සකස් කරලා ස්වාමීන් වහන්සේලා වඩමගෙන ඇවිල්ලා පාපිස දමලා පාදෝවණය කළා පාපිස දමලා දැන් මේ ධර්මාසන ආරූඪ වෙච්ච වෙලාවේ මේ හැමෝම සදහැසිතින් බිම වාඩි වෙලා සූදානම් වෙන්නේ අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහම් පදය ශ්‍රවණය කරගන්න ලැබේවා කියලා. මෙවැනි පින්කම් ගෙදර හැමදාම අපිට කරන්න ලැබෙන්නේ නැහැ. සමහර විට අවුරුද්දකට කී සැරේද? එක සැරේ. මොකද එහෙම හැමදාම මේව කරන්න අපිට වත්කමකුත් නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේලා හැමදාම වඩින්නේ නැති වෙන්න පුළුවන්. කොහොම නමුත් ජීවිතේ මනුස්ස ලෝකෙ ඉපදිලා අපි වැඩියෙන් අපි කරලා තියෙන්නේ බැලුවොත් ජීවිතේ වැඩක් ගත්තද නැත්තම් නිකරුණේ ගෙවිලා ගියාද මේ උපාසිකාව මොකද කියන්නේ? ගෙදරට ලමනා කරන්න දවල්වරු වෙයි නිකන් ඉන්නනේ. කාගේ හරි මොකක් හරි අහුනොත් ඒක කතා කරනවා, ටීවී බලනවා, සින්දු අහනවා, දවස ගෙවනවා. මේ බණ අහනවද වාඩි වෙලා? නෑනේ නේ. ඔය ආච්චි කෙනෙන්නම් අහයි, සීයා කෙනෙන්නම් අහයි නේ. දවසෙම බණ අහන්නේ දවස අහන්නේ දවසෙම අහන්න බෑ. අහන අත උස්සන් බලන්න නැත්නම් මම වැරදිත් දන්නේ නැහැ. අත උස්සන්න නෑ, දවසට එකක් හරි අහනවා. උස්සන්න, අත අත උස්සන්න. හරිය දෙන්නට සාදුකාරයක් දෙන්න. එයා එකක් අහනවා සාදු කියන්නේ. එතකොට එයාලා ඒ දවසින් එක වැඩක් ප්‍රයෝජනයක් ගත්ත වෙනවා. එතකොට අනිත් අය ගන්නෑ නේ. ගම් නගරවලට යනකොට මට තේරෙනවා එහෙම එහෙම ප්‍රයෝජනය මිනිස්සු ගන්නෙ නෑ. ඒ වැඩි ඕනේ නෑ. හිටපු ගමන් මම බස් එක යන්න මේ හෝල්ට් වලට එනවා.
මාව දැක්ක අඳුරන්නේ නැහැ වගේ සමහර අය යනවා. මොකද හාමුදුරු කෙනෙක් අඳුරනවට වඩා ලේසි අඳුරන්නේ නැතු ඉන්න එක අද කාලේ හැටියට. මොකද අඳුරගත්තොත් ඉල්ලනවා නේද? දැන් පන්සල් වලට ගියා අපිට තියෙන ප්‍රශ්න මොකද්ද? ගියොත් ඇත්තම මොනව හරි මෙන්න මෙහෙම මොකක් හරි ශාලාවක් හදනවා කිය, උළු ගන්න කිය නේ, ටයිල් ගන්න කිය. ඒ කියන්නේ ඉල්ලනවා ඇරෙන්න දෙයක් හාමුදුරුවන්ට වෙනමකුත් බණ කියනවට වඩා කරන්නේ ඉල්ලන එක. ඉල්ලන ක්‍රමයකුත් තියෙනවා. ක්‍රමේ තියෙනවා. දැන් නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ. කොහොමද ඉල්ලන්නේ? වර්ණනා කරලා ඉල්ලන්නේ. මේ උපාසිකාවගේ මව්පියෝ පවා මේ පන්සලට දායක වෙච්ච අය. හත්මුතු පරම්පරාවම දායක වුණා. එහෙනම් මේ දුව නොදී පුළුවන්ද? බෑ. අන්න මොකක්ද ඒ න්‍යාය? කාක්කගේ ගේජු කෑල්ලේ න්‍යාය. කොහොමද ගත්ත ගේජු කෑ? දන්නවනේ. උඹේ රූපේ ඔච්චර ලස්සන නම් උඹේ කටහඬ කොච්චර ලස්සන ඇද්ද කියලා සමහර ගෑනු අයත් රැවටෙනවනේ. පොඩ්ඩ වර්ණනා කරාම පිරිමි කෙනෙක් ආයි මුරුන් ගත්ත උඩටම නැගලා ඔක්කොම ජීවිතේ විනාශ කරගන්නවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ අර ගෑනු අයගේ මොලේ හැඳිමිටේ තරම් කියලා කියන්නේ වැඩි දිග නෑ. දුර දිග හිතන්නේ කාක්කත් ඒ වගේ. මොකද කරේ? අනේ ඇත්තනේ එන්නම් කියලා කේජු කැල්ල කටේ කටහැරියා. දැන් මොකද්ද උනේ? කේජු බිම මරිය කෑවා. දැන් කාක්කට මුකුත් නැති වුණා. සමහර හාමුදුරුව අපෙන් දේවල් ගන්නෙත් ආන්නේ වගේ ලපනා වර්ණනා කරලා අපිව නලවලා දායකයන් නලවනවා, සංග්‍රහ කරනවා, උපස්ථාන කරන, පණිවිඩ අරගෙන යනවා නැද්ද? පණිවිඩ අරන් යනවා, මන්ත්‍රීතුමාට පණිවිඩ ගෙනියනවා, රක්ෂාවක් වල දෙන්න කිව්ව ළමයට හොයලත් දෙනවා, පරස්තාවක් වල දෙන්න කිව්වොත් ඒකත් හොයලා දෙනවා. ඒවා තහනම් කළා දෙන්නේ මොකද? දොස් අහන්න වෙනවා. දැන් කපුවා කපෝතිනේ, කසාදේ හොඳට ගියොත් කපුවට ලකුණු ලැබෙනවා, වැරදුනොත් බනින්න කපුවට. දැන් හාමුදුරුව කපුව වුණාම හාමුදුරුව ලෑස්ති වෙන්න ඕනේ මොනව කරන්නද? බැනුම් අහන්න ලෑස්ති වෙන්න. ඒ නිසා බුදුබණේ විනේ තියෙනවා ඒව කරන්න එපා කියලා. නමුත් මොකද කරන්නේ? දැන් බණ කියන්නේ නැතුව මේව කරනකොට මිනිස්සු ගණන් ගන්නෑ. ඒක මේ ජනතාවගේ වරදක් නෙවෙයි. අපි පාරට බැහැලා අපි සංවර හිටියා කියලා ඩක් නැහැ නේ. අනිත් අය අසංවර නා. දැන් පසුගිය සතිය මං කොළඹ යන්න නගරෙට ගියා. නගරේ හිටියා. ඉතින් කිසි කෙනෙක් එහෙම ගණන් ගන්නෑ. බලන්නේවත් නඩුමුතර හැරිලවත් ඕන චූටි ළමයෙක් වැන්ද. චූටි ළමයට තේරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ලොකු ලොකු දේවල් දන්නේ නැහැ නේද? ළමයට පහදුනා හිත අත් දෙක එකතු කරලා වැන්දා. අම්මලට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් සිල් ගන්න එක උපාසක මාත්‍යෙක් හිටියා. ඔය පන්නේ පන්නේ ගම පැත්තේ. ඉතින් මේ මුණ මතක නැහැ. මොකද වහගෙන නින්නේ. මාත් මුණ වහන් ඉන්නේ. මේ වහගන්න එපා. නමුත් එයාට තේරිලා එයාට අඳුරගෙන ඇවිල්ලා වැඳලා කතා කරා. ඉතින් අර ඒකෙන් තේරෙන්නේ මිනිස්සුන්ට මේ ජීවිතේ වටිනකමක් තේරෙන්නේ නැහැ. අර හැල්මි දුවනවා, ඔහේ දුවනවා, පොලේ යනවා, බඩු ගන්නවා, ගෙදර ගේනවා, වියනවා, කනවා, ආ ඊළඟ සතියෙත් පොලේ යනවා. ඔය ඔය චක්‍රයෙන් ඇරෙන්න වෙන චක්‍රයක් අපිට නෑ. මේ කාමයන්ගේ පොඩි ආස්වාදයක් අල්ලගෙන අපි දුක් විඳිනවා. මොකද කියන්නේ? ඇත්තද බොරුද? ලොකුද පොඩිද? පොඩිනේ. වැඩිපුර දුක ගැන සාක්ෂි සපයන්නේ පිරිමි පාර්ශවයට වඩා කාන්තාව. ඒක නිසා තමයි පොයකට සිල් ගන්න ගියත් වැඩියෙන් උපාස කම්මලයි. එහෙම වෙන්න ඕන නේ? නැත්නම් පිරිමි අයත් වැඩි වෙන්නේ දුක වැටුණා නම්. දැන් ජීවිතේ දුක දැකලා තියෙන්නේ කාන්තාව. ඇයි? යාළට ආවේනික දුක් පහක් තියෙනවා. පිරිමින්ට නැති දුක් පහක් කාටද තියෙන්නේ? මේ උපාසිකාවරුන්ට තියෙනවා. ඒ දුක් පහ දැන් මම මෙතන කියන්න යන්නේ. පස්සේ ඔන්න අහගන්න මොකද්ද යමුතු දුක් පහ කියලා. දන්නවත් ඇතිනේ පිරිමින්ට නැති අපිට තියෙන දුක් මොනවද කියලා. ඒක නිසාම ජීවිතේ රැවටිලා සමහර දුක් විඳලා සමහර උපාසකම්මල මහානත් වෙනවා. කෙස් බාල මහානත් වෙනවා. ඉතින් ඒ තරම් මේ ජීවිතේ වැඩියෙන්ම දුකක් පැටවෙනවා. එක දුකක් කියන්නම්. ළමයි ලැබෙනකොට දරන් ඉන්නේ කවුද? අම්මනේ. තාත්ත දරන් ඉන්නේ. තාත්තට බර තියෙන වෙනම. එයා ජීවන බරනේ. හැබැයි මෙයා ඇඟෙන්ම දරුවව දරා සිටින්න ඕන. මාස කීයද? 9ක්. තව කෙනෙක්ව උස්සගෙන ඉන්නවා. ඊට බිහි කරන මොහොත අපි දන්නේ නැහැනේ. පිරිමියා කොහොමද දන්නේ? කාන්තාව ඒක දන්නවා.
ඒක විශාලම දුකක්. ඒ කොච්චර දුක් වින්දත් ලෝක ස්වභාවය මොකද්ද? ආයිස් මාසයක් දෙනකොට ඒක ආයෙමත් අමතක වෙනවා. ඊට පස්සේ ආයෙත් අර පුරුදු විදියට නැවත දුක් විඳින ආයෙ ලෑස්ති වෙනවා. ඒතකොට ජීවිතේ ඔහොම තමයි වෙන්නේ. මොකද ඒකට හේතුව අපි මෝහයෙන් වැහිලා තමයි අපි ජීවත් වෙන්නේ. මෝහය කිව්වේ මෝඩකම නැත්තම් මුලා. ඒ මුලා කියන්නේ ඇත්ත දකින්නේ නැහැ. මොකක්ද ඇත්ත? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන බව දකින්නේ නැහැ. අපි හිතන් ඉන්නවා ඒ වෙනස් වෙන්නේ නැහැ. හැමදාම හැමදේම නිත්‍යයි. දැන් සමහර අය මෙහෙම කියනවානේ ඔබ මගේමයි. කියනවද නැද්ද? කියනනේ සින්දුවලත් මං ඇහිලා තියෙන බස්ස යනකොටම කෑලි ඔබ මගේමයි මම ඔබේමයි කියනවා. දැන් මේක ඇත්තද? ඔබේමයි කොට 10 දෙනෙක් විතර වටේට ඉන්නවා. දැන් ඒ උඹත් මගේම තමයි. හැබැයි තවත් 9ක් මට ඇත්ත කතාව ඉන්නවා. අද තාක්ෂණය දියුණු නිසා මේ වැටපණින්න ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා ඉන්නවා. නේ? ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් දෙන්නේ නැහැ නේ මහත්තයට. නෝනා දෙන්නේ නැහැ මහත්තයට. මහත්තය දෙන්නේ නැහැ නෝනාට. සමහර කේවල සමහර ඒවා ඉතින් දෙන්නම එක ෆෝන් එක පාවිච්චි කරනවා තියෙනවා. ඒ සමගිය. දැන් අර වැඩේ කරන්න බෑ ඔහොම කරොත්. එතකොට මොකද කරන්නේ? හැක් කරනවා. අහලා තියෙයි? හැක් කරනවා. හැක් කරන්න පුළුවන්. ඔය ඕන මැප් එකක් හැක් කරන්න ක්‍රම තියෙනවා. මගෙන් ඒව අහන්න එපා. ක්‍රම තියෙනවා. එතකොට එයා මොනවද කරන්නේ කියලා වෙනම ඉඳගෙන අපිට බලන් ඉන්නත් පුළුවන්. එතකොට දෙන්නම හොරු නම් ප්‍රශ්නෙකුත් නෑ. එක්කෙනෙක් හොරෙක් වුණොත් අනිත් කෙනාට ඒක ප්‍රශ්නයක්, දුකක්. ඒක නිසා කියනවා හරියට ප්‍රේම කරන්න එපා. මොකද කරන්න ඕන? ඇත්තට ප්‍රේම කරන්න එපා. බොරුවට ආලය කරන්න. එතකොට බොරුවට ආලය කරාම දුක දුක නෑ. කාටද දුක? අර මෝඩ වෙලා අනිත්‍ය ලෝකේ නිත්‍යයි කියලා හිතාගෙන වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නෑ කියලා මැත්තේ නැහිගෙන හිටියොත් අපි හැමෝටම අපිත් අන්න ඇති සසර ඇති ඕන තරම්. දැන් අඬන්නේ නැත්ද? දන්න නිසා. ඒ අඬන්න අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා. ඒ සමහර අඬලා නතර වෙන්නේ නෑනේ. ජීවිතේ පව අහිමි කර ගන්නවානේ. නැති කර ගන්න. බෙහෙත් බොනෝ, පැනඩෝල් බොනෝ. ප්‍රති කීයක් බිව්වම මැරෙනවා. ප්‍රති 21කට වඩා බිව්වොත් සමහරට කියන මැරෙනවා කියලා නේ. අපේ අඳුරන කෙනෙක් බිව්ව 21ක් බී ගන්න බැරි වුණා වෙලාවට. බේරුණා. හැබැයි නිින්ද යනවා ඊට පස්සේ. දවල්ට නිදි. ඉතින් මේ මොකද? අනිත්‍ය ලෝකේ අනිත්‍ය දැක්කේ නැති නිසා. දැන් එහෙම කියන මමත් බැඳීමක් කාගේ හරි ඇති කරගත්තොත් කෙරෙහි මං උනත් මට මොකද ලැබෙන්නේ? වෙනස් වීමේ දුක ලැබෙනවා. දැන් අපි හිතමු ගෝලයට හරි කමන්නේ. ශිෂ්‍යයට හරි අපි බැඳෙනවා. ශිෂ්‍යයා සිවුර වල යනවා. මොකද ලොකු හාමුදුරන්ට වෙන්නේ? ටික දවසක් හරි අඬන්න සිද්ධ වෙනවා. ආනි නිසා කිසිම කෙනෙකුට නොබැඳී සිටීම තමයි දුකෙන් මිදීමේ, දුක නැතුව ජීවත් වීම. මාර බොරුවට ආදරේ බව පෙන්නනවා නේ. දැන් අම්මලට පුළුවන් ළමයින්ට එහෙම කරන්න, තාත්තලට පුළුවන් බෑ. දරුවෝ කෙරෙහි මව්පියන් අනිවාර්යෙන් අවංකවම ආදරේ බැඳීමක් තියෙනවා. දැන් එහෙම ඒ බැඳීම තියෙන නිසා අනිවාර්යෙන් අපිට දුකින් නිදහස් වෙන්න බෑ. කොහෙන් හරි දුක ලැබෙනවා. දැන් දුකයි කවට? මට දුක විතරක් දන්නේ නැහැ. මේ අයටත් දුකයිද? දුකක් තියෙනවාද ජීවිතේ? දැන් බණ අහලා වැඩක් නැහැ දුකක් නැත්නම්. ඒක මම අහන්නේ. මොකද බණ කියලා වැඩකුත් නැහැ දුක නැත්නම්. මෙයාලා ඔක්කොම සැපෙන් නම් ඉන්නේ. මමත් ඒක අනුමෝදන් කළා. මම යන්න ඕන. සැපද දුකද? දුක විතරද? සැපයි. සැප භාගයයි දුක භාගයයි. අන අපි අනුමතයක් දාම 100ට කීයක් සැපද? 50මද නැත්නම් ඊට අඩුද? 120ක්? 10ක්? ඈ 80ක් සැපයි. අඩුයි අඩුයි. හරි 100ට 10ක් විතර සැප තියෙන චූට්ටක් නේ. ඒක පතාගෙන තමයි අපි තරුණ කාලේ විවාහ වෙන්නේ. අපි කිව්වේ මම නෙවෙයි ඔය අය. එහෙම නෙවුනේ. දැන් විවාහ වෙච්ච අත උස්සන බලන්න. ළමයි ඉන්නවනම් විවාහ වෙන්න එපා. පස්සේ හරි වඳින්න එපා නේ නීතිය. ඔව් එහෙම තියෙනවා. බැ හරි එනවා. ඊට වඩා ලේසි බඳපු නැති අය ගන්න හොයා ගත්තා. විවාහ වෙච්ච නැති කවුරු ඉන්නවද? ඉන්නවනම් ආයෙත් තමයි අයාට සාදුකාරය දෙනවා. මෙයාට කවන්නේ මේ පොඩි නේද? හා හරි හොඳයි. ඒ කියන්නේ වයස තාම නැහැ වැඩියනේ.
අයනම් කමක් මංගි 40 පැනලා වගේ විවාහ නොවී ඉන්නවද කවුරු එච්චර කල් නෑ ඉන්නේ නේ ලේසින එච්චර කල් ලේසින් ඉන්න එච්චර කල් ඉතින් ඒ නිසා දැන් විවාහ වෙලානේ ඉන්නේ වෙච්ච අය දන්නවද මොකටද අපි විවාහ වුණේ කියලා ආනර ඔබ මගේමයි කියන සංකල්පේ ඇති වෙච්ච නිසා හැබැයි දැන් විවාහ වෙච්ච මුල් කාලේ ස්වභාවය මොකද්ද ඒ කියන්නේ කාන්දම් වගේ නාන්නවත් තනින් යන්න දෙන්නේ පුළුවන් නම් නාවයි කෑම කවනවා දුක සැප දෙක බෙදා ගන්නවා ටිකක් කල් යනකොට එහෙම නෑ නාන්නේ නෑ නානොන නාගන්න කියලා පාඩු ඉන්නවා එතකොට මේ පස්සේ කාලයක් යනකොට අවුරුදු 20ක් විතර යනකොට තමුසෙට ඕන තැනක තමුසෙ යනවා මට ඕන තැනක මං යන උන්නත් 1000යි මලත් 1000යි වගේ ඔහේ ඉන්නවා එතකොට තේරෙන අපරාධය අර තරුණ කාලේ මම මෙහෙම වැඩක් කරගත්තේ දැන් අපි වගේ අය දැක්කම හිතෙනවා අනේ අපරාධේ මටත් ඒ කාලේ මහණෙන්න ලැබුණා නම් එහෙම කියනවා මට ඇහිලා තියෙනවා අපිටත් කියනවිල් ඉතින් හාමුදුරුවනේ දැන් අපි ප්‍රමාදයි අපිට දැන් ළමයි දෙතුන් දෙනා ඉන්නවා දැන් හැබැයි වෙන්නේ නැති වැඩක් නෙමෙයි කියන්නේ මොකද වෙන්නේ නැති වැඩේ විවාහ වෙලා මහණ වෙන්න බෑ මහණ වෙන්න කරුණු යෙදෙන්නේ විවාහ වුණාට පස්සේ නේද එහෙම දුක් එන්නේ ඊට පස්සේනේ ඊට කලින් ළමයි හිටියෙත් නෑ ප්‍රශ්න තිබුණෙත් නෑ නිදහසේ හිටියා එතකොට මේ ස්වාමීන් වහන්සේලායි මහණුනේ විවාහ නොවී මහණුනේ ඒක සසරේ පින පින කියන්නේ මෙහෙමද අපිත් ඔය වගේ ජීවිත ගෙවුවානි සසරේදී විවාහ වෙලා ඉන්නේ නැති කාලයක් ඒ සසරේ ඉන්න කාලේ දුක් ලැබිලා තියෙනවා රැවටිලා ඇති ඒ දුක දැනුණාට පස්සේ පතනවා අනේ ಜಾති ಜಾති මට නම් විවාහ වෙන්න නොලැබේවා මහණ වෙන්නම ලැබේවා දැන් කාට හරි එක තේරලා තියෙනවනේ එයා මොකද කරන්න ඕන දැන් පතන්න ඕන මට සසරේදී පිරිමියායත් එක්ක වාසය කරන්න නොලැබේවා කාන්තාව හමු නොවේවා මට මහාන වෙන්නම ලැබේවා දැන් මේ ගමේම කෙනෙක් මගේ දායකයෙක් කවුද කියලා කියන්න ඕනේ නැහැ එයා උදේ හවස පහන දිලා පතනකොට මේ ගෑනු කෙනාව පාරක දිවත් මුණ නොගසේවා මොකද පැතුම පෙරදිලා පාර දිවත් දැන් හම්බන්තරේට පාරදී අපිට මුණ ගැසෙනවනේ එහෙම කට්ටිය මෙයාව සසරේදී අද නෙවෙයි දැන් කොහමද ගෙදර ඉන්නේ සසරේදී පාරක දිවත් මට මුණ නොගේ ඒතර කොච්චර ඉපා වෙලාද ආන්න එතකොට එහෙම පැතුම් පින් කරලා අපිට ලැබෙනවද ඕන උනාල ලැබෙන්නේ ඊට පස්සේ දැන් ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට මේ වාසනාව ලැබිලා තියෙනවා ඉතින් මේ ගාථාවත් මේකට සම්බන්ධයි ඒ නිසා මම මේ කරුණ ඔබට කිව්වේ මුලින්ම කෝණුහාසෝ කිමානන්දෝ මොන හිනාවත් මොන සතුටත් නිච්ඡං පච්චලිතේ සති නිතරම ගිනිගෙන දැවෙද්දී මොනවෙන්ද ගිනිගෙන දැවෙන්නේ එකොළොස් ගින්නකින් ගිනි 11කින් අපි දැන් දැවෙනවා හැබැයි අපිට පේනවද දැවෙන බව පේන්නේ දැනෙනවද දැනෙනවනේ දැවෙන වෙලාවල් තියෙන හිතින් දැවෙනවා ඒ ගිනි වලින් දැවි දැවිත් මොන හිනාවක්ද මොන හාස්‍යයක්ද මොන සතුටක්ද අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවෙස්සත අඳුරේ මින්නේ ඇයි එලියක් හොයන්නේ නැද්ද පහනක් දල්වන්නේ නැද්ද කියලා අහනවා කවුද අහන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාගෙන්ද අහන්නේ අපෙන් අහන්නේ ඇත්තනේ කතාවනේ දැන් අපි අඳුරින් ඉන්නවා නම් අපිට දෙයක් පේන නම් අපි මොකද කරන්න ඕන පහනක් දල්වන්න ඕන දැන් විදුලිය තියෙනවා නම් බල්බ් එකක් දාන්න ඕන අඳුරේ හිටියොත් පේනවද පේන්නේ නැහැ ආන්නේ වගේ තමයි මේ මිනිස්සු අඳුරෙම තමයි එළිය පත්තු කරන්නේම නැහැ. ඇත්ත දකින්නවනේ එළිය පත්තු කරු. ඇත්ත දකින්නවට බයයි. කළුවරේම ඉන්නවා. කළුවරේ මිදගෙන කළුවරේ මතගත අතපත ගාමි ජීවත් වෙනවා. ඒතර ඒක යාළ සතුටක් සැපක්. දැන් ඒක තාම තේරෙන්නේ නැහැ. හොඳට තේරෙනවා මොන වෙලාවටද? මේ කතාව අහුවට පස්සේ තේරෙයි. ඔන්න කතාව අහගන්නකො කතාව අහගන්න ඕන. මොකක්ද අහගන්නේ? කියන්න බලන්න මොකද්ද කියලා කිව්වේ? කතා අහන්න කැමතිනේ නේ? ඔව්. සවැත් නුවර හිටිය උපාසිකාවක්. කවුරුද දන්නව? විශාකා. විශාකා මහා
උවැසිය. කොහොමද දන්නේ? විශාකාව ගැන මොනවද දන්නේ? අහලා නැද්ද? සාසනේ අග්‍ර උපාසිකා දායිකාවනේ, දායිකාවකෝත්තම හරි. ඒ කියන්නේ දෙන අය අතරින් අග්‍රයි. දාන දීපය අතර මේ සාසනේ උපාසිකාවන්ගෙන් අංක එකටම හිටි විශාකා. කොච්චර දුන්නද? කෝටි 27ක් එකපාර දුන්නා. කෝටි 27. දැන් කෝටි නෙවෙයි, කහවණු කෝටි. රන් කහවණු කෝටි 27ක්. වැය කරා පූර්වාරාමය හදන්න. හැමදාම 19කට දාන දුන්නා. කී නමකට? 19කට. එතුමිය සෝතාපන්නයි. සෝවා. ඒ කියන්නේ පව් කරන්නේ නැහැ කවදා. පස් පව් කරන්නේ නැති කෙනෙක්. සතර අපාය යන්නේ නැති කෙනෙක්. නියත වශයෙන් ආත්මහතකින් රහත් වෙන කෙනෙක්. ආත්මහතෙන් රහත් වෙනවා. සසරින් එතෙර වෙනවා. එතකොට මම මගේ කියන බැඳීම නැහැ. වැරදි සීල වෘත සමාදන් වෙන්නේ නැහැ. බුද්ධ ආදී අට දෙන සැකය නැ නිසකයි. භාග්‍යතුන් වහන්සේ ගැන නිසකයි. ධර්මය ගැන සැක නැහැ. ඔන්න ඕකයි විශාරද බව එතුමියට තිබිච්ච සෝවාන් ඵලය. සෝවාන් උනේ අවුරුදු 7. අවුරුදු 7 ඉරි සෝවාන්. ඒ තරම් පින. විවාහ උනේ අවුරුදු 16 දී. දැන් සෝවාන් වුණාමත් විවාහ වෙනවා. හැබැයි ඒක දන්නේ නැතුවද වෙන්නේ? දැනගෙනද? දැනගෙන දුක දැනගෙන තමයි විවාහ වෙන්නේ. මොකද අපිට තියෙන දුක් එදා තිබිලා නැහැ ලොකුවටම. මොකද මේ මිනිස්සුන්ට බොහොම සෞභාග්‍යමත් කාලයක් තමයි බුද්ධ කාලේ තිබිලා තියෙන්නේ. දැන් අද කාලේ ගොඩාක් දුක් වැඩිනේ හැම පැත්තෙම. නමුත් ඒ ශ්‍රාවකගේ අවබෝධයෙන් තමයි ජීවත් වුනේ. විවාහ වුණ අවුරුදු 16 දී සවැත් නුවරට ආව සාකේත නුවර තමයි මෙතුමි හිටියේ. සවැත් නුවරට ආවා. සවැත් නුවර ඇවිල්ලා පූර්ණවර්ධන සිටුවරයා ගෙදර ජීවත් වුනේ. ඒ උපාසිකාව ළමයි කියා හිටියා. පිරිමි ළමයි 10 දෙනයි, ගෑනු ළමයි 10 දෙනයි. පුදුමයිනේ. පුදුමෙන් දෙයන්න. දැන් අවබෝධයෙන් ඉන්නේ දුක ගැන. නිවන් දකින්න පාරත් හරි දැන්. එහෙම ගෙන ගිහි ජීවිතේ සාර්ථකවම ජීවත් වෙනවා. මොකද එයා වරිදි කරගන්නේ, වරද්ද ගන්නෑ ජීවිතේ. එතකොට 20යි. ළමයි 20ට 20 දෙනා ගානේ 400යි. 400ට 20 ගානේ 8000යි. විශාකාව ජීවත් වුණ අවුරුදු 120ක්. මැරෙන්න කලින් දැකලා තියෙන ළමයි ඔක්කොම 8000 420ක්. සාදු කියන්නේ ඒක පිනක්. අපි හිතනවනේ ඒක කරදරයක් කියලා. නෑ, ඒක පිනක්. ළමයි ලැබෙන්නෙත් මොකේද? පිනට. සම්මුතියෙන් මේ පරමාර්ථය වෙනස්ව කතාව. දැන් සාමාන්‍යයෙන් උඩින් බැලුවම ළමයි ඉන්නවනම් ඉන්නේ කොහොම, මොකක් නිසාද? පින නිසා. දැන් සමහර ඉන්නවනේ ළමයි නැති අය. මේ දේවාල ගාන යනවා, කපු මහතුරු හම්බෙනවා, මොනෝ කරලා ලැබෙන්නේ නෑ. ඇයි? පින නෑ. අයනම් මේ දරු සම්පත කියන්නේත් පින. ඒක පරිවාර බලය. දැන් බැලුවම පරිවාර බලය කොච්චරද තුමියට? ළමයි විතරක්ම 8420. මුණුබුරු මේ මුණුබුරුත් එක්ක ආනුව. ඉතින් මේ පිරිස කැඳවගෙන තුමේ පින්කම් කරේ. ඒ හැමෝම සෝවාන් වෙච්ච අය. ළමයිත් පස්සේ සෝවාන් වෙච්ච අය. මේ සවැත් නුවර හිටිය කෝටි 7ක් ජනතාව 7න් කෝටි 5ක්ම නිවන් අවබෝධ කළා. සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ හිටියේ. දැන් මෙතුමියට හිටියේ යෙහෙළියෝ 500ක්. ඉහළියෝ 500ක් හිටියා. මේ මෙයාල බණ අහන්න ගිහිපු අය නෙමෙයි. උත්සව කාලේ අපි දැන් අපේ අවුරුද්ද තියෙන. ඒ වගේ කාලෙට සතියක් ඒ රටේ බොනවා. මොනයි බොන්නේ? සුරා. මත් වෙන જાති බොන. ඒ කාලේ දේවල් තියෙන දිරා හරි මොනවා හරි බොන්නේ නැති. බොන්නේ කවුද? පිරිමි අය. උපාසක පිරිස. නැත්නම් උපාසක කියන්න බෑ. පිරිමි අය බොනයි කියමු. දැන් මේ ගෙදරින් ඉන්න නෝන්ලා කල්පනා කරන හැමදාම මේ පිරිමි විතරයි බොන්නේ. අපිට ටිකක්වත් දෙන්නේ නැහැ ආසාවටවත්. මේත් එහෙමද? බොනෝ කියලා කියන්න බෑනේ. ලැජ්ජයි. අහුවට කියන්නේ නැහැ. නමුත් දෙන්නේ නැහැ. හැබැයි දැන් කාලේ අදන් ඉන්න නෝන්ලට බියර් මහත්තුරුන්ට අරක්කු නේද? එහෙමනේ කියන්නේ. දැන් කොළඹර ගෑනු අය නම් බොනවා. ඒ බීලා ඉතින් වමනෙත් දාන ඇඟෙත් දානට ඔක්කොම. වාහනේ ගිය වාහනේත් දානවා. බැරි නම් නොබීන්න එපා. එහෙම නැහැ. කොහමරි ඒක බොනවා. බිව්ව මෙයාලා කියන ප්‍රශ්න අමතක වෙනයි කියලා. දැන් අහන්නත් බෑනේ බොන්නේ නැති අයනේ ඔක්කොම ඉන්නේ. ඇහුවොත් වැඩේ අහුවෙන්නේ. දැන් මට අහන්න බෑනේ බිව්වම ප්‍රශ්න අමතක වෙනවා කියලා නේ. අහන්න බෑ. මම දන්නෙත් නෑ. මොකද මම බීලත් නෑ තාම ජීවිතේට. අය බොන්න අදහසකුත්
අදහසකුත් නැහැ. අවුරුදු 17 මං ගිහි ජීවිතේ හිටියා, මම බීලා නැහැ, ආසාවටවත් බීලා නැහැ. ඉතින් ඒකෙන් මං සතුටු වෙනවා, සසරේ මොකක් හරි මට පුරුද්දක් තියෙන්නේ. ඉතින් මොකද අපි හිටියෙත් බොණ අයතරනේ, මොකද අම්බලන්තට කියන්නේ බොණ නැති බලා දන්නේ නැහැනේ, හොඳට කන බොණ යාළුවෝ තමයි ඉන්නේ. ඉතින් සිගරට් එක හරි බොනවා. ඉතින් මේ මොනවා බිව්වත් මේ අපිට වාසනාව තිබුණා අපි පැවිදි වෙනකම් පරිස්සම් වෙලා ජීවත් වෙන. අනිත් ඒ ගුටි නොකා ඉන්නත් ඒ හරි හරි රණ්ඩු, පොඩ්ඩ වැරදිචිකම රණ්ඩු, පිහි අරගෙන නැනගන්න. දැන් ඒ වෙනු බේරලා පණ බේරගෙන ඉඳලා අන්තිමට මහණ වුණා හොඳ වෙලාවට. ඉතින් සසර කලකිරෙන එක හේතුවක් ඔය අම්බලන්තට වගේ පළාතක ඉපදීමත්. ඇයි කී හරි අධාර්මික පැවැත්මක් තමයි මිනිස්සුන්ගේ අතරේ තියෙන. ගමට බයින නෙවෙයි, නමුත් හැටි හරි සැරයි. ඉතින් ඒ වගේ පළාතක ඉපදුන නිසා අපිට දැනුණා මේක කොහොමත් දුක බව. ඉතින් ඒ කාලේ එහෙමයි ගෙවුණේ. ඒ නිසා මේ දැන් බැලුවොත් ඇල්කොහොල් වලින් වෙච්ච හානියක් කයට නැහැ, හිතටත් නැහැ නේ. දැන් මොනවද හානි වෙන්නේ ඇල්කොහොල් වලින්? අක්මාවේ තෙල් වැඩි වෙනවා, අක්මාව නරක් වෙනවා කියලා. පස්සේ කෑලි බද්ධ කරන්නත් වෙනවා එකෙන්. දැන් ඒ විදිහට බැලුවට පස්සේ දැන් මේ සුරාපානය කියන්නේ බොහොම ආදීනව තියෙන එකන්නේ, නරක දෙයක්නේ. අපි සමාජ සම්මතෙත් කියන්නේ හොඳ දෙයක් කියලා කියන්නේ නැහැ නේ. හැබැයි පොලිම ඉන්නේ මොකටද? සුරා මිලදී ගන්න මෑතක නේද, කොරෝනා සමයේ වුණා ලොකු ප්‍රශ්නයක්. මොකද්ද 5000ක් දුන්නානේ මිනිස්සුක අපිට කන්න නැහැ, බොන්න නම් කොහොමවත් නැහැනේ, කන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියලා. පස්සේ මේ අම්බලන්තර නගරේ බලනකොට දවස එදා දවසේ ඇඳිරි නීති අයින් කරපු වෙලාවේ ලොකු පොලිමක් දිගට පාර දිගේ කොහෙටද පොලිම කියලා වරලා තිබිලා තියෙන්නේ බාර් එකට සුරා සැලට. දැන් 5000 අරගෙන ගින් තියෙන්නේ. ඔව් මාසයක් බොන්න බැරි වුණා, මාසෙට හරියන්න අද බොනවා. ගෙදර කන්න නැහැ හැබැයි බොනවා. දැන් මේක මෝඩකමද නැද්ද? මෝඩකම. ඒතර සිංහල අපේ ජාතිය පිරිහෙන්නේ ඇයි? ඇයි පිරිමිය බොනකොට ගෙදර ධනෙ ඉතුරු වෙන්නේ දෙයක් නැහැ නේ? ඉතින් දුප්පත් තම තමා. මුස්ලිම්මයි දියුණු වෙන්නේ ඇයි? බොන්නේ බහුතරේ බොන්නේ මං දන්න හැටියට. ඒක නීතියකුත් එයාලට තියෙන බොන්න තහනම් කියලා. ඒක නිසා එයාල දියුණු වෙනවා, අපි පිරිහිනවා. දැන් බලන්න අච්චර අමාරු වෙලාවෙත් මේ මිනිස්සු එක අතහැරියද නෑ. පස්සේ කිව්වා දැන් අරක්කු ගේන්න බෑනේ, ගම්වල මොනායි පෙරුවේ? කසිප්පු පෙරුවානේ. එහෙම හරි පිව්වා. හරි කොහොම හරි මේ බීම හොඳ දෙයක් නොවුණත් මේ උපාස කම්මල ටික කල්පනා කළා, මහත්තුරු හැමදාම බොනවා, අපි චුට්ටක් බොන්න ඕන ඕක හරියන්නේ නෑ. පස්සේ මොකද කරේ, මහත්තුරුන්ගේ බෝතල් වලින් ටික හංගගෙන ඉඳලා ගෙදරදී පිව්වා. බීලා දැන් ගෙදරට එනකොට මහත්තුරු මෙන්න කැරකි කැරකි ඉන්නවා, මත් වෙලානේ දන්නේ නැහැනේ, දැන් පුරුදුන්නේ නැහැ. අල්ලගෙන ගැහුවා හොඳටම. ගුටි කාලා කල්පනා කරා දැන් ගෙදර බොන්න බෑනේ, ගෙදර බොන්න බෑ. හැබැයි සැවැත්තුවර දෙවුරම් වෙහෙර හරි නිදහස් තැන. දැන් බණ භාවනා කරන්න බණ අහන්න යනවා නෙවෙයි, කල්පනා කරා විශාකා වෙහි උපාසිකාවක් අපි එයාව හාද කරගෙන මේවත් ඉනේ ගහගෙන හංගගෙන ගිහින් එහෙ තිබුමු. දැන් ඔන්න සැලසුම ඕක තමයි. විශාකාටකෝ අනේ අපිත් තැමති යන්න බණහන්, අපිවත් එක්කගෙන යන්නකෝ කියලා. හවස එහෙනම්කෝ ලෑස්ති වෙලා ඉන්න කියලා. දැන් රෙදි ඇඳගෙන රෙද්දනේ අඳින්නේ. රෙද්දට යටින් දියාගත්ත මොකද්ද? ආ සුරා බෝතලනේ. අර මොකක් හරි දියාගන්න බෝතලයක් වෙන්න තියෙන්නේ, මොකක් හරි භාජනයක් කරලා තියෙන්නේ, මූඩිය ගහලා අරක රෙද්දට යටින් දියලා ඇඳගත්ත රෙද්ද තද කරලා. දැන් පේනවද? ඒක පේන්නේ. දැන් බණ කියනකොට භාග්‍යතුන් වහන්සේ මෙයාල කරේ මල් ගස් අස්සට ගියා, මූඩිය ගැලෙවක් බෝතලේ කටේ ගහගත්ත බිව්වා 500ක් බීලා. දැන් මත් වෙලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහටල හූ කියනවා, අප්පොඩි ගහනවා, සින්දු කියනවා. දැන් එක විකාරයක්. බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සර හෝම හැසිරෙන්නේ නැහැ. විශාකවට දැන් බය වෙලා, දැන් මගේ යාළුවෝ නෙමේ කරන්නේ, මටත් හොඳ නැහැ. ඉතින් බුදුරජාණන් මාදිරියක් කියලා බලලා මොකද කරේ? මහා ඝන අන්ධකාරයක් මැව්වා. දැන් අපේ ඇරුණත් පොලිසියෙන් දැක්ක මොකද වෙන්නේ? වෙරි වලට හිඳෙනවනේ. ඒ කියන්නේ ලොකු බයක් ඇති වුණොත් අර මත්ගතිය නැති වෙනවා. මෙයාලගේ මත්ගතිය අඳුර මැව්ව නිසා බය වෙලා නැති වුණා. ආ නැති වුණාට පස්සේ තමයි එලියක් මවාලා මේ ගාථාවෙන් එයාලට තමයි බණ කිව්වේ. කෝ නුහසු කිමානන්ද, මෙච්චර බුදු කෙනෙක් ඉන්නවනේ උඹලා බීලා මත් වෙලා මෙතන සින්දු කියනවා. මොන සතුටක්ද, මොන හිනාවක්ද, මොන ප්‍රීතියක්ද? නිච්චං පච්චලිතේ සතින්, නිතර මේ රාගාදී කෙරෙස් ගින්නෙන් දැවෙන ඔබ පදීපන්න ගවෙස්සත ආලෝකයක් හොයන්නේ නැද්ද, එළියක් හොයන්නේ නැද්ද කියලා තමයි අහලා තියෙන්නේ.
එන සාදුකාරය දෙන්නේ ගාතාවට. ඒක එසේ මෙසේ ගාතාවක් නෙවෙයි. බීලයිට ඔබ 500ක් උපාසකම්මලව සෝවාන් කරපු ගාතාවක්. අද අපිට එහෙම බැරි වුණත් අපි අහලා හරි සතුටු වෙනවනේ. බීලමත් වෙලා හිටපු අර 500 නිවන් අවබෝධ කරවන තරම් අපේ බුදුරජාණන් වහන්සේට බලයක් තිබුණා. බලන්න ඒක ඒ කාරණාව. ඉතින් අපි හිතමු ඉතින් අපිටත් එහෙම තමයි. අපි රාගයෙන් දැවෙනවද නැද්ද මිනිස්සු? මෑ දැවෙනවා. ඒ හැම වෙලාවෙම නෙවෙයි, යම් යම් වෙලාවල් වලට දැවෙනවා හැමෝම. තරහ ගියාම ඊට වඩා දැවෙනවනේ. ගහනකන් නින්දයන්නේ ඈ, කුඩු කරනකන් නින්දයන්. සමහර තරහවල් නැතිනේ ගෙදර කෝපටිය බින්දම සමහරට අඩු වෙනවා. මොනාරි බින්දින්නනේ, එක්කෝ බිත්තියට හරි ගහන්න නැත්නම් කෙලවත් ගහන්න ඕන. මූණට ගහන්න වෙන්න කෙල හරි ගහන්න ඕන. ඒ හැටි නැත්නම් බින්ද ඒක තරහ නැති වෙන්නේ. අපි හිතමු තරහා ගත්තේ බලවත් කෙනෙක් කියලා ගහන්න බෑ. ගෙදර ඇවිල්ලා ගෙදර බඩුවක් හරි පොළවේ ගහන. ඒ හැටි. මොකද මේ වේගයක් ඇඟට ආවට පස්සේ ද්වේෂය කියන්නේ ගින්නක්නේ. මේකත් එක්ක අපේ ස්නායු පද්ධතිය රෙනවා හරි වේගයක්. නැද්ද එන්නේ? උස්සල මනුස්සයෙක් විසි කරන්න පුළුවන් මේ වෙලාවට. ඇයි ඒක එන්නේ? මොකද අර තරහ නිසා හිත මුල් කරගෙන හිතේ හයියෙන් තමයි ඇඟට ඒ හයිය එන්නේ. නැත් නිකන් වෙලාවට ඒක කරන්න බෑ. ඉතින් එහෙම මේ ද්වේෂයාවට පස්සේ සමහර විට Tamanට රෝහල් ගත වෙන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිවාදියට රෝහල් ගත වෙන්න වෙනවා. ගෙදරදී තරහ ගියොත් නෝනට තමයි රෝහල් ගත වෙන්න වෙන්නේ. මොකද යානේ දුර්වල කෙනා නේද? එයා තමයි දුර්වල කෙනා. සාමාන්‍යයෙන් එහෙමගත් ස්වභාවයක් තියෙන ගොඩක් පවුල්වල. නමුත් සමහර පවුල්වල මේ නෝන බලවත් වෙන ලාවුලුත් තියෙන. කුජ බලවත් වෙලා නෝන බලවත් වෙලා ඊට පස්සේ අතර හෙන්නෝ ගන්නේ නෝන ඊට පස්සේ. ඊට පස්සේ මහත්තයා බයේ ඉන්නවනේ වැඳගෙන. ඇයි නෝන හරි සැරයි නේද? දැන් ගහන්නේ කවුද නෝන? ගුටි කන්නේ කවුද? මහත්තයා. රෙදි හොදන්නේ කවුද? මහත්තයා. කන්න වියන්නේ කවුද? මහත්තයා. වැඩට යන්නේ නෝන. මන් දන්නේ මෙහෙ තියෙද කියලා. එහෙම මන් දන්න ගෙවල් තියෙනවා. ඉතින් ඒ එහෙම වුණාට පස්සේ එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොහොම හරි දේශේ ආව කියන්නේ අපිට ගින්නක් පාලනයක් වෙන්නේ. අපි ගෙදර දැන් කට්ටිය තරහ වෙලා දැන් දෙන්නේ කීම. නිදාගත්තර නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. ඒක අත්දැකලා තියෝ බොන තරම්. තරහින් නිදාගත්තොත් නිින්ද යන්නේ නැහැ. එහෙට පෙරලෙයි මෙහෙට පෙරලෙයි එළි වෙනකන් නිින්දක් නැති වෙයි. ඒක කතා බහ කරලා විසඳගත්තොත් අනේ නිින්දයයි. එතන මේ ද්වේෂය නිසා අපිට තේරෙනවා ගින්නක්. රාගයේ ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයත් ගින්නක් කියනවද? මෝහය නිසා ගිනි ගන්න වැඩ ගොඩාක් අපි කරන්නේ. දැන් රාගය ආවෙත් මොකක් නිසාද? මෝහය නිසා. ඇති සැටි දන්නේ නැති නිසා. තරහ ගියෙත් ඇයි? මෝහය, මෝඩකම නිසා. දන්නේ නැහැ. අනිත්‍ය දේ අනිත්‍ය බව දන්නේ, දුක දුක බව දන්නේ, අයිති නැති දේ අයිති නැහැ කියලා දන්නේ නැහැ. අසුබදේ සුභයි කියලා හිතනවානේ. ඒක නේද අපිට වෙලා තියෙන්නේ. දැන් අසුභ දේවල් නේද සුභයි කියලා හිතන්නේ. මොනවද අසුභ? කෙල සුභද අසුභ? අසුභයි. සෙමත් අසුභයි. පිතත් අසුභයි. දැන් මනමාලියේ තෝරන්නකොට කෙල පේනවද? නෑ, කෙල පෙන්වන්නේ නෑ. පිත පෙන්වනවද? නෑ. බඩවැල පෙන්වනවද? නෑ. ඒවා ඔක්කොම වහලා උතල තමා අපේ උතල තියෙන කොහමෙන්? ඒ දැන් මනමාලි වගේ කෙනෙක් නම් තව ඒවායින් උතනෝක නේද? මූණේ නම් අර පිටි තට්ටුවම උලනවා. ඊට පස්සේ උන්දගේ කළුද සුද්ද කියලා හොයාගන්න වෙන්නේ. ඉතින් ගිහිල්ලා හොදලම තමයි හොයන්න වෙන්නේ කවදාද. සමහර මනමාලි ඉන්නවලු යාළු වෙච්ච කාලේ කවදාවත් මූණ දැකලා නැති හරියට. ඔක්කොම දකින්නේ කවදද? බැඳපු දවසට. ඇයි දර නාන්න මේ කොහොමද? නාලගෙට දැන් සුදු නෝන හිටියේ කළු නෝන තමයි එළියට එන්නේ බාත්රූමේ. දැන් මේ මනුස්සේ බය වෙනවා හොල්මන්ට. ඇයි හිටපු ගෑනි නෙවෙයි බොල මේ ඉන්නේ. ඇයි මෙයා වාත්තු කරන් තට්ටුවක් උලන් තමයි හැමදාම මේ මිනිස්සේ හම් වෙන්න ගිහින් දී. මම මේ වෙච්ච කතාව මං කියන්නේ මට ආරංචිච්ච එක. එතකොට මේ පිරිමියා බය වෙලා තියෙනයි මෙච්චර කල හිටපු ගෑණි නෙමෙයි අද මේ යන වලවල් ටික ගොඩලි ටික ඔක්කොම මතන පොටියක් දාගේ අර වහනවනේ නේද? ගෙදර කොයි කපලාරුවක් කරන පොටි නේ ඇද තිබුණා පොටි අදිනවනේ දන්නවනේ. වලවල් තියෙනවා වැහෙන්න අදිනවා. දැන් ඒක වගේ මූණත් එහෙම තමයි. දැන් ඔය මෙල්බන් වල ගිහිපු වෙලාවක මං දැක්ක එක නෝන කෙනෙක්. එයාගේ මූණ සුදුයි කකුල කළුයි. ඇයි හාමුදුරු කකුල් බැලුවේ මොකටද කියලා අහයි මගෙන්. නෑ කකුල් පේනවා. උග යටින්නේ තියෙන්නේ. අපි බිම් බලන්නේ. උඩ බැලුවම සුදුයි යට බැලුවම ඔළුව ජපන් කඳ ජර්මන් වගේ. පාට දෙකක්. එතකොට ඒක කලාවක් නේ. අපි කියන රූපලාවන්‍ය ශිල්පේ. ඒක ශිල්පේ හරියට කරනවා නම් ගාන හැමතැනම පේන හැමතැනම ගාන්න ඕන. බෙල්ලෙත් ගානවා, අත් දෙකෙත් ගානවා, කකුලේ යම් තැනක් පේනවනම්
අකුලෙත් ගන්න එපා නැත්නම් අහු වෙනවනේ හොර වැඩේ උන කරන බොරුව හරියට කරන්න. එතකොට අපිත් හරියට රැවටෙනවා අපි. නැත්නම් අපි රැවටෙන්නේ බාගෙටනේ. ඔළුවට මූණට විතර රැවටුනේ කකුලට රැවටුනේ නෑ. එතකොට හරියන්නේ නැහැ. මනමාලේ කල්ලන්න අමාරු එතකොට. පැහැදිලිද? නේද? කොච්චර බොරු කරනවද නැන්දම් මල දුව දෙන්න. නේ? ෆොටෝ ගහලා යවනවානේ. මේකප් කරලා ගහනවා. එක එක විදිය දේවල්. බැරි මුණොත් ගුරුකමක් හරි කරනවද නැද්ද? දන්න ඇතිනේ. නීච කුල බන්ධන. වසී ගුරුකම්. දැන් දන්නේ නෑ වගේ ඉන්නේ මේ. කරලා නෑ වගේ ඉන්නේ. දැන් මේ ගමයේම ඉන්න මන් දන්න එහෙම කරපු අය. කවුද කියලා කියන්නේ ඉන්නවා. එහෙම තියෙනවා. ඒව කරාට පස්සේ ආයි කවදාවත් දාලා යන්නෙත් නෑ. ඔන්න ක්‍රමේනේ. හැරගිය ස්වාමියා වරුවෙන් ගෙන දෙන්න ලැබි. කවුද ගෙනත් දෙන්නේ? අසවල් මෑණියෝ. පත්තරේ නැද්ද දැන්නේ? තියෙනවා තියෙනවා. හොඳින් බැරි නම් නරකින්. හරි. හැබැයි ඒව කරාම හොඳ නෑ. කාටද? ඒක කාපු කෙනාට හොඳ නෑ. තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන් කාලේ ඉන්නේ මනුස්සයට බඩේ අමාරු. සමහර පිළිකාපව හැදෙන්න පුළුවන්. මේක මොකද යක්ෂය බැඳගෙන කරගන්න වැඩක් මිසක් මේක හොඳින් කරගන්න වැඩක් නොවෙන නිසා. ඒ කියන්නේ කොහොම හරි බලනවනේ නේද? කොහොම හරි බලනවනේ කරේ ගහලා මේක බේරෙන්න කොහොම හරි නේද? අසරින් නිදහස් වෙනද මේ බලන්නේ? නෑ මේ ජීවිතේ පොඩි කාලයකට රැවටීම ගැන කියන්නේ. දැන් ඒ වගේ තමයි පිරිමියා. රවට්ටනද නැද්ද? රවට්ටනවා නේ. මේ මනමාලි බලන්න යනකොට හොඳ වාහනයක් කුලියට අරගෙන නේ තමන්ගේ වගේ නැගලා යනවා. වාහනේ කාගේද හෝ කාගේ කියලා කියන්නේ? තමන්ගේ වගේ කියන්නේ. ඇඳුනොත් කුලියට ගත්තියව. කාගේ ඇඳුන්ද? මගේ මගේ. ගෙවල් පේනවනේ අනුන්ගේ ඒවා. ගෙදර ගියාම තමයි පේන්නේ ගෙයක් දොරක්වත් නෑ. මොන වාහනද නේ කුලියට ගත්තු වාහන. ඉතින් එහෙම වෙච්ච අය එහෙම කියපු නිසායි මන් දන්නේ. නැත්තම් මන් දන්නෙත් නෑ ඕක. එහෙම වෙනවා. එහෙනම් මේ ඔක්කොම බොරුවක්ද නැද්ද? බොරුවක්. මේ ජීවිතේ මායාවක්. ඔය ගීතයක මං අහලා තියෙනවා අතීතයේ ඉස්සර මායාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ. එතකොට මේක මේ එයා කියන්නේ මොකද්ද? ඔය බයිල සින්දු කියපු ගායකයෙක් කියලා තියෙනවා. ඔය බයිල කිව්වා මිනිහා කියලා තියෙන්නේ මොකද්ද? ඇත්ත ජීවේ තනාග පිනිබිඳකි යන නොසිතු වෙලාවක වියකි. දැන්වත් තේරුණාද? නොසිතු වෙලාවක වියලිලා යන ජීවිතය කියන්නේ තනාග පිනිබිඳක්. දැන් උදේට පිනි වැටිලා තිබිලා ඉර පායනකොට වැඩි වෙලා තියේද පිනිබිඳු? නෑ. පායනකොටම හිඳිලා ආන්නේ වගේ. මේක අපේ ජීවිතේ දැන් තියෙන ජීවිතේ වැඩි කල් පවතින්නේ නෑ. ඉතින් ඒක ඒ ගීත අහනකොට නැටුවට මදි නේද? තේරුම දැනගෙන නටනවා නටනවා. මම මැරෙනවා මම නටනවා. මම මැරෙනවා කියලා මේ කියන්නේ ඉක්මනට මම නටනවා. මේ කියන්නේ මැරුණත් සැපේ නටලා. එහෙමනේ. එහෙම කියනවනේ මිනිස්සු කියනවනේ. සැපෙන් ඉඳලා මැරුණත් කමන්නේ. එතකොට මොකද්ද මේ සැපය? සැපේ කියන්නේ මුලාවක්. ඒ සැප විඳිනවා කියන්නේ අපි මුලා වෙලා තමයි හිතාගෙන ඉන්නේ. ආ සැපයි කියලා හිතුවම සැපයි. දුකයි කියලා හිතුවම දුකයි. හිතින්නේ වෙන්නේ දැන් දුකයි දුකයි කියලා හිතන්න ජීවිතේ දුකයි. ප්‍රශ්න ප්‍රශ්න කියලාම කියනකොට නිතරම මොකද වෙන්නේ? ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න අමතක කරලා අර කිව්වාගේ බයිල සින්දුවක් දාලානේ ගමට මහින් නටාගෙන ඉන්නවනම් මොකෝ වෙන්නේ? ප්‍රශ්නත් අමතකත් වෙනවා, පැනලච්ච වෙනවා, ප්‍රශ්නවත් බය වෙනවා. ඒ සද්ද වැඩි. ගෙදර ඉන්න බෑනේ. ඒ නිසා ඒකට කියනවා අපි ධනාත්මක චින්තනය කියලා, මනෝවිද්‍යාවෙත් කියනවා. ඒ කියන්නේ හැම දිස්සෙම නෑ නෑ කියලා හිතන්න 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 අපි වැටෙනවා. අපි හිතනවා මේ ඇති, තියෙන ටික ඇති. මට හොඳයි මේ. මට සතුටුයි. මං හොඳින් ඉන්නේ. අර හොඳින් ඉන්නවා කියලා හිතන්න 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 අපේ හිත හැදෙනවා මේ පැත්තට. දැන් නැහැ කියලා හිතන්න දැන් සමහර දේවල් වල නොවනල් නිතරම කියන නෑ කියලා. ඒතර පිරිමි කෙනාට මොන චින්තනයද ඇති වෙන්නේ? ගුටි දෙන චින්තනයක් තමයි එන්නේ ඔළුවට. ඇයි නිතරම මොකක් ඇහුවත් නෑ. මොනව ඇහුවත් බෑ. නෑ බෑ. හොඳයි ඔව් තියෙනවා කියලා කියන්නේ නෑ. එහෙනම් ඒක තමයි ඍණාත්මක චින්තනය. එතකොට මේක ධර්මයේ තියෙන අපි හොඳට ඒක කියන සන්තුට්ටි ගුණය කියලා අපිට කියලා තියෙනවා. ලද දෙයින් සතුටු වෙන්න ඕන. දැන් ඒක නිසා බලනකොට මේක මායාවක්ද නැද්ද? ඔව් හිතින් මවා ගන්න දේවල් තියෙන්නේ. ප්‍රශ්නත් මවාගන්නේ, සැපත් මවා ගන්නවා. දැන් මේ කිව්ව දැන් කතාව මොකද්ද කියන්නේ? මනමාලිය බලන්න යන එකනේ කිව්වේනේ. දැන් මොනවද තියෙනවා ඉතින් ඔයගෙන්ගේ? කෙල තිබුණා, සෙම තිබුණා, පිත තිබුණා. ඒ මනමාලයේ නැද්ද ඒවා? එයාගේ තියෙන ඒවා තමයි.
එන අපි හැමෝගෙම තියෙන ඒවනේ. ඒක පේනවද? පේන්නේ මොනවද? සම පේනවා. ඇස් දෙකක් තියෙනවා පේනවා. නහයක් තියෙනවා. කොණ්ඩේ පේනවා. මියපොතු පේනවා. සමහර ලෝම පේනවා. දැන් ලෝම කොහොම වැරදිරිතා ගන්න එපා. මේ ලෝම කිව්වේ පිරිමි අයගේ රැවුල තියෙනවානේ. ඒ රැවුල කියන්නේ ලෝම කියන කොටසට. දැන් මේවා දැක්කම නේද රැවටෙන්නේ? රැවුල ලස්සන නම් අපි කියන ලස්සනයි. කොණ්ඩේ හොඳ නම් ලස්සනයි. මූණ සුදු නම් සමහර විට සමහර අය කියන ලස්සනයි. කළු අයටත් කැමති අය ඉන්නවා. දැන් කළු වුණාම ලස්සනයි කියලා කියන එක අපිට ඒක වර්ග කරන්න බෑ. මොකද එක එක්කෙනාගේ රුචිය, ඡන්දය, දැන් සංඥාව ඒක වෙනස්. එතකොට මේක පිටින් බලලාද නැද්ද කිව්වේ? මොකද උපාසකම්මල කියන්නේ? මහත්තුර මොකද කියන්නේ? ලස්සනයි කියන්නේ පිටින් බලලාද ඇතුලෙන් බලලාද? ස්කෑන් කළ බලලා ලස්සනයි කියන්නේ නෑනේ. ස්කෑන් කරොත් ඇට සැකිලි තමයි පේන්නේ. ඔන්න ස්ක්‍රී එකක් අරන් බලන්න මොනවද තියෙන්නේ කියලා ඇට කරු ටික තමයි වදින්නේ ඔකට. වෙන මුකුත් ඇත්තේ. අනිත් ඔක්කොම දිය වෙලා යන පොඩි කොටස් ටිකක් තමයි තියෙන්නේ. කොච්චර මහත් වුණත් ඔක ඇතුලේ තියෙන තෙල් ටිකක්. ඔකේ මස් තියෙන කියලා හිතන්න එපා. මේ තියෙන්නේ මොනවද? තෙල්. තෙල් වැඩි නම් මහතයි. තෙල් අඩු නම් කෙට්ටුයි. දැන් කෙට්ටු අය මහත් වෙන්නේ මොකද කරන්නේ? තෙල් වැඩි වෙන කෑම කනවා. මහත් වෙච්ච අය කෙට්ටු වෙන්නේ මොකද කරන්නේ? තෙල් අඩුවෙන් කනවා. ඊට පස්සේ මේ පාර දිගේ ඇවිදින්න ඕනේ හෙට මේට ටිකක්. කාළු පාර දිගේ නේ. පුළුවන් නම් හම්බන්තොට ගමන් ඇවිද්ද නම් මොකද වෙන්නේ? තෙල් බහිනවා. එතකොට මේ ශරීරය පුරාම තියෙන්නේ සුවඳ දේවල්ද ගඳ දේවල්ද? ගඳ දේවල්. අපි මේ ගඳ දේවල් එළියට එනකොට කැමතිද? කැමති නෑ. අපි වහනවා. කෙල ගහනවද මිනිස්සුන්ට පේන්නේ? නෑ ගහන්නේ. පේන්නේ නැති වෙන ගහන්නේ. ඔය වමනේම આવුවොත් මොකද කරන්නේ? බස් එකේ වමන යන්නේ මොකද්ද කරන්නේ? කරන දේ කියන්නේ දැන් වාඩිලා සීට් එක නම් ඉන්නේ මොකද්ද කරන්නේ? නැගිටලා ඉක්මනට ජනේලයක් ගාවට ලං වෙලා ජනේලයල දානවා. බිමින් කවුරු ගියත් අපිට අදාළ දෙයක අදාළ නැහැ. බිමින් කවුරුටි කරුමෙට ගියොත් ඔළුව පුරාම වමනේ. ඊට පස්සේ ජාතික ගීය උදේ පාන්දර අහගන්න පුළුවන්. ජාති අමතන උදේම. එතකොට ඒක වැටුනහම අපිට සුවඳයිද? නෑ වැඩි යෝන්නේ. අපි යන වාහනේ එක්කෙනට වමන ගියොත් මුළු වාහනේම ගඳයි. ඒතර මූණ ඇද කරගෙන නේද? නහය ඇද කරගෙන හරි අමාරුයි ඉඳලා අපි මේ ගමන. අර වමනේ යවපු කෙනාට ඇත්තටම අපි මෛත්‍රී භාවනා කර කර තමයි යන්නේ ඊට පස්සේ. නේද? ආචිරත් එකම කරනවා. ආචිටයි අම්මටයි මුළු අත්බුදු පරම්පරාවට. ඒක මොකද අපිට අවබෝධයක් නෑ. අපි දන්නේ නෑ අපිත් මේක තමයි ඇතුලේ තියෙන්නේ කියලා. අන්න ඒක වහගන්න බැරි වුණා. දැන් මේ මොනවද එළියට ආවේ? පරිප්පු කෑලි, බත් ඇට, කිරි හොදි එහෙමත් එනවා. ඔය කාපු ජාති තමයි. දැන් පිට්ටු කාලා දෙමුණා කුරක්කන් ඇට තමයි ඉන්නේ. ඉතින් ඒ වර්ගයේ පාන් කෑවනම් පාන් කෑලි. මට ඉතින් හරියටම කියන්න බෑ. බලන්න ඕනේ දා කාපු වර්ගේ නේද? දැන් මැරෙන්නේ කී කීයද? නෑ මැරුණම ඇතුළේ ඉතුරු වෙනවද නැද්ද? දවල් කාපු ගමන් කාලා මැරුණා නම් ආන්න ඉතුරු වෙනවා නේ. ඊපස්සේ බඩ බැලුව මේකේ ආමාශය බැලුවොත් අර පරිප්පුවට එහෙමම තියෙනවා. මරණ පරීක්ෂණයේදී පවා බලනවා මොනවද කාලා තියෙන්නේ කියලා. ඒ සැකන මරණීය සැකනම් බලනවා ඒවයි. කාපු වෙලාව බලනවා. ඒ හැම දෙයකින්ම හොයන්න පුළුවන්. ඒ නිසා අපේ ඇඟ ඇතුලේ තියෙනවා එහෙනම් මෙන්න වමනේ තියෙනවා. දැන් හරිද? සුවඳයිද? දැන් මේ අද ජීවිතේ එපා වෙන විදිය බණක් තමයි කියන්නේ. හරි. එපා වුණාට දාලයයිද මේක? නෑ දාල යන්නේ. එපා වෙවි ඉන්න ඕන. ඉන්න වෙනවනේ. ඉන්න ඕන නෙවෙයි ඉන්න වෙනවා. මොකද බැඳගත්තනම් බෙරේ ගහන්න ඕන. බෑයි කිය කිය හරි ගහන්න ඕන. දුවදුව හරි ගහන්න ඕන. ගගහ හරි දුවන්න ඕන. මොකක් හරි ගමන්. කොයි විදිහට කුටි කකා හරි නේ එහෙම දුක නෑ ඉන්න පාර දිගේ දුවන්නට ඕන. දැන් ගැහුවොත් ගෙදර ඉන්න බැරි නම් ගෙදරින් පැනලා කොහෙට හරි දුවන්න එපා. එහෙම ගුටි කකා ගෙදර ඉන්නේ ලැජ්ජයි කියලා බෑ. බේරෙන්න එපා. පොල්ලක් හරි අරන් ගහනවා. දැන් මම දන්න දෙන්නේ ගුටි කෑව. එක්කෙනෙක් දොර පොල්ලෙන් කෑවේ. අනික කෙනා ඇඳ පොල්ලෙන්. තරහ ගියාම අහුනේ මොකද්ද මහත්තයාට? ඇඳේ පොල්ල. ගැහුවා කියන්නේ ගැහිල්ලා මොකද්ද ගහලා මුළු ඇඟම නිල් වෙන. නාන බලන්න ප්‍රේමේ සලකුණ මොකද්ද? ඇඳ පොල්ල. සලකලා දින. ඉතින් සති දෙකක් අතර මේ නෝනා බෙහෙත් ගත්තා.
ඉතින් අපි hina වෙනවා. හැබැයි ඊට පස්සේ දවසේ මේ ජෝඩු හාදුනාද නැද්ද? හාදුනා. අපි නිකන් මෙහෙ බොරුවට මේ අපි දුක් වෙනවා නේ ගුටි කනවා කියලා. ඒ දෙන්න හොඳට ඉන්නවා. ගැහුවත් කමන්නේ. මරන්න නැතුව බේරන්න ඕනේ. මැරුණොත් ඉතින් ආදරේ කරන්නේ කවුද? එහෙනම් ඒ එක තමයි අපිට දැන් වෙලා තියෙන. කොච්චර දුක ලැබුණත් පැමිණි දුක් පැනිරසයි කිය කිය හරි මේ ගමන අපි යන්න වෙනවා. මොකද අපි බාරගත්තු දේවල් තියෙන නිසා. එනම් මේ අසුබ දෙයක් නෙවෙයිද සුබයි කිය කිය ගත්තේ? කොහමද ගත්තේ? මනමාලියෝ කියන්න බලන්න ඒ කාලේ ගත්ත හැටි. මනමාලියෝ දැක්කේ කොහමද? පැණි පිඬක් වගේනේ, සූකිරි බෝලයක් වගේ දැක්කේ. එතකොට මේක කිසියම් මේ ගඳක් නෑ. මේක ඇත්තටම ලස්සන දෙයක්, සුවඳයක්. ඒ අයි විදියට තමයි මේ දෙගොල්ලෝ දෙගොල්ලෝ කෙරෙහි මුලා වුනේ. එනම් මේ මුලා නොවී සිටින්න නම් අපි ඇත්ත දකින්නනේ. ඇත්ත තමයි මම කිය කිය හිටියේනේ. ඇතුලේ තියෙන කාරණා ටික තව තියෙනවා ඇතුලේ. ඔන්න නිකන් කතා කරමුකෝ. තියෙන ජාත ටික හදවත, අක්මාව, දලඹ සිවිය කියලා එකක් තියෙනවා. මේ මුළු මල්ලම ඔතන් ඉන්න පොඩි සොරි පොලිතින් බෑග් එකක් වගේ මල්ලකි. දැන් මේ මුළු කොටසම ඇතුලේ තියෙනවනේ කොටස් ටිකක්, අක්මාව, පෙනහළු ආදී. ඒ මල්ලෙන් තමයි ඔතන් ඉන්නේ. ඒකේ තියෙන බඩවැලක්, කුඩා බඩවැලක්. එනට මේ බඩවැල කෙලවර මොකක් තියෙන්නේ? අසුචි. අපි හැමෝගෙම හැම මොහොතකම අසුචි පිටක් තියෙනවා. අඟල් කිහිපයක අසුචි පිටක් තිබෙනවා. කවුද නැහැ කියන්නේ? නැහැ කියන්න පුළුවන්ද? බෑ, පුළුවන්කමක් නැහැ. කොයි වෙලාවෙත් තියෙනවක. ඒ නිසා මේ අසුචි පිටක් තියාගෙන තමයි අපි මේ ගොඩාක් සමහර අය නේද මාන්නෙන් ඉන්නේ. මොකක් ගැනද මාන්නේ? මට අසුචි පිටක් තිබෙනවා කියලා හරි මාන්නේ. ඕක පෙන්න පෙන්න යනවා ඉතින් නේද? මේ මේක තමයි මගේ ඇතුලේ තියෙන්නේ කියලා නේ. හරි ලොකුයි ඉතින් සමහර අයට. මට මේ අසුචි ටිකක් තියෙනවා බලපල්ලා කියලා යනවානේ. එහෙම යනවා සමහර අය. ඔව්, හරි සතුටින් ඉන්නවා. මම තමයි ලොක්කා. මොකද ලොකුම? වැඩිපුර අසුචි ටිකක්. දැන් වැඩියෙන් මහතනම් වැඩි මොනවද? තෙල්නේ වැඩි. තෙල් කියන්නේ මොනවද? අසුචිනේ, අපිරිසුදු දේවල්. අර අසුචි කියන එකේ තේරුම සුචි කියන්නේ පිරිසිදු. අයන්න දැම්මම අපිරිසිදු දේවල්. එනම් දෙතිස් කුණපේ කියලා කියන්නේ කොටස් 32ක් තියෙනවා අපේ ශරීරේ පිරිසිදු නැති. හොදලා කවදාවත් පිරිසිදු කරන්න බැරි කැලේ කියක් තියෙනවා. 32ක් මගෙත් තියෙනවා. මේ හැමෝගෙමත් තියෙනවා. දැන් කියන මමත් මේවා දැක දැනගෙන ඕන කියන්නේ. අහන ඔබත් 100ෙන් අහන්න ඕන. දැන් අපිට තියෙනවා කැලේ කියක් 32. මේ කෑලි 32 වෙන් කළ දවසට මම කියලා කියන්න බෑ. එක කෑල්ලක් තමයි කොණ්ඩේ. දැන් කොණ්ඩේ කපන දැනට කියලා කොණ්ඩේ කපලා දාලා එනවා. හෙටකින් අහනවා බාබර් මහත්තයෝ, මගේ කොණ්ඩේ ටික දෙන්න බැරිද? දැන් කපපු ඔකෝ මෙහෙම යන ඔක්කොම එක වගේනේ. කවලම් උනානේ, අතු ගාලා එකතු කරනවා. මල්ලකටත් දැම්මා. දැන් කාගෙත් කිස් එකයි නේද? දැන් ජනක මහත්තයා කිස් වෙනමයි, ජනිත් උපාසක තැනගේ කිස් වෙනමයි කියලා ගන්න පුළුවන්. ටිකක් ගන්න පුළුවන්. මේක පාට කරපු නිසා අහු වෙනවා. මේක පාටක් තිබුණයි කියලා. නැත්තම් ගන්න බෑ, කළු පාටයි. එතකොට ඒ කේස් මමද? මේ කේස් විතරක් මමද? ඔව්, කේස් තියෙන්නේ මගේ ඔළුවේ තමයි. හැබැයි කේස් වෙන් කළාම මම නෙමෙයි. ලෝම ටික ගලවලා පැත්තකින් තියලා කියනවා මේ ඉන්නේ අපි ගමු තියෙන ලොකු පාසක මහත්තයෝ, ජනක මහත්තයා. කියන්න පුළුවන්, පිළිගන්නවද ඔහෙම කිව්වොත් මේ ලෝම වලට ජනක කියනවා? ඕන ඕන ඉන්නවද? නෑ. ඔව්, දැන් ලෝම ටිකක් ගෙනත් දෙනවා මේ ජනක කියලා. පිළිගන්නවා? නෑ, පිළිගන්න බෑ. ඊට පස්සේ යාගේ තව තියෙනවා. දැන් තරහ නෑ නේ නම ගන්න. මෙයාට තේරෙන. දැන් ඕනක් තියෙන නිසා දෙන්නට බලා ගන්න පුළුවන් මේක තේරෙනවද කියලා. ඊට පස්සේ නියපොතු. නියපොතු 10 ගලවලා තියලා කියන මේ තමයි යා. පේනවද? අයිතිකාරය නෑ. හොඳේ ගෙනල්ලා කියනවා මේ මේ යාගේ කිවර මදුර ගන්න අමාරු ටිකක්. දැන් යාට ජනක කියන්නේත් නෑ නියපොතු වලට. නෝනගෙනම් මන් දන්නේ මොකද නම්? නිසානි. ආ, නිසානි ඊළඟට ගන්නවා. නැත්නම් මෙයා තරහ වෙනවනේ, යා විතරක් ඕක. දැන් නිසානිගේ දත් 32 ගලවනවා. ගලවලා ගෙනල්ල ජනක මහත්තයර දෙනවා මේ නිසානිගේ දත් කියලා. පිළිගන්නවද? අඳුර ගන්න පුළුවන් දත්? බෑනේ නේ, හොඳට බලලා තියෙන දත් වල හැඩතල. එහෙම නෑ, එහෙම මතකයක් නෑ. ඒකේ නිසානි හිටියද දත් වල? ඒත් නෑ. දැන් මම මේ hina යන්න කියලා දෙන්නේ ලොකු ගැඹුරු දෙයක්.
හොඳේ හැම ගහනවා. හැම ගහලා පෙන්නනවා මේ හැම කාගේද ජනකගේද නිසානේ කියලා. අඳුර ගන්න පුළුවන්. බෑ. ආන්න ඒ වගේ. ඉතින් එහාට කොහොමවත් අඳුරන්න බෑ. ඊට පස්සේ මස් තියෙන. මස් කාගේද නෑ කියන්න බෑ. නහර කාගේද කියන්නත් බෑ. ඇට ටික කාගේද? දැන් ඇට සැකිල්ලක් ඔයා ගන්නවා. මැරිච්ච කෙනෙක්ගේ. නම් කරන්න පුළුවන්ද ඥාතියගේ නම්? බෑ. එහෙනම් ඇට කියන්නේ මමද? ජනකද? නිසානිද? ජනිද්ද? නෑ ඇට විතරයි. ඇට මිදුළු වලත් එයා නෑ. වකුගඩු දෙකේ නෑ එයා. හදවතෙත් නෑ. අපි කියන ඔයා හදවත ඉන්නවා කියලා. නමුත් එයා නෑ, ඇත්තටම නෑ. අක්මාවේ? අක්මාව කියන්නේ ජනකද? නෑ. එයාද? නෑ. අක්මාව විතරක් වෙන් කරලා ඇහුවොත් කවදාවත් අපිට කියන්න බෑ. පෙනහලු දෙක විතරක් පෙන්වුවොත් ඒත් කියන්න බෑ. බඩවැලක් ගෙනත් දුන්නොත් මේක එයාගේද කියලා අඳුරගන්න බෑ. ඔක්කොම බඩවැලව එක වගේ. ඊළඟට ගෙනත් දෙන අසුචි පිඩක් ඔය වාජනයකට දාලා ගෙනත් දෙන මේක සුවඳ කියලා බලන්න. මේ කාගේද? ඔයාගේ. කාගේ හරිද කියලා කිව්වට අඳුරගන්න. අපි කාටවත් ගිහින් දෙන්න කැමතිද ඒක? නෑ. හැබැයි භාවනා කර නිවන් දකිනාට හොඳයි ඕක. ඒ කියන්නේ දැන් ඔය එක හාමුදුරු නමක් හිටියලු ඔය විදේශී රටක. ඒ ලොකු හාමුදුරුන්ට කිව්වල අනේ මගේ නෝනා මට හරියට මතක් වෙනවා. මොකද එයාලා සාමාන්‍ය තාවකාලිකව මහණෙන මාසෙකට දෙකකට වගේ ගියාට පස්සේ කිව්වල ඔය ආයි එනකොට මතක ඇතුව නෝනගෙන් බඩුවක් ඉල්ලන් එන්න කියලා. මොකද්ද? නෝනා මේ මල පහ කරපු ටිකක් බෝතලයකට දාන් එන්න කියලා අනිවාර්යෙන් නොවැරදී. දැන් ගෙනල්ලා ඊට පස්සේ නෝනා මතක් වෙනවා කියනකොට මොකද කරන්න කිව්වේ? හාමුදුරුව කමටහන්ට කිව්වේ. පියනෑරියා නහයට තිව්වා. කාගේ මේවද? නෝනගේ අසූචි. දැන් මතක් වෙනවද ඉතින් පස්සේ? ආපෝ අයි මතක් කරන්නේ නැහැ. අර කලු පිට ටිකක් ගඳ අඩුයි. ටිකක් පල්ලුනම් තවත් ගඳ වැඩි. ඕන අසුචි වලක් ඉතුරුවම බලන්න ඕ ගිහිල්ලා ගඳ නැද්ද කියලා. ගලි බවුසරයල් ළඟින් ගියොත් ගඳයිනේ. අපි දාපුවම තමයිනේ අපේ කයෙන් බැහැර කරපුවම තමයි. හැබැයි ඇතුලේ තියෙනකම් පිළිකුල් කළේ නැහනේ. හැබැයි එළියට වටුන ගම අපිම කෙල ගහලා යනවා. මේක පිළිකුල්ලේ කියලා. තමන්ගේ අසුචි පිළිකුල් අනුන්ගේවත් මම තේරෙන්නේ සමන් අහන්නේ ප්‍රශ්න. දැන් තමන්ගේව ටිකක් පිළිකුල් නැහනේ. සාමාන්‍යයෙන් මගේ කියලා හිතනවනේ. මේක තමන්ගේ දෙයක් නිසා පිරිසිදු කරන්න පුළුවන් අපිට. දැන් වෙන කෙනෙක් අපි යනකොට මේක පින් අනුමෝදන් වෙන්න ඕන නිසා ඒක වතුර දාලා නැත. දැන් ඉතින් ආච්චිටයි අම්මට අර වගේ පින් දීලා මොකද කරන්නේ? නහයත් වහගෙන කොහොම අමාරුවෙන් වතුර ටිකක් ගහන්නේ නේ. ඒ කියන්නේ තමන්ගේයට වඩා අනුන්ගේ අපිට පිළිකු. එහෙම තියෙනවා. දැන් සත්තුන්ට නම් එහෙම නැහැ. දැන් ඌරෝ වගේ සතෙක් අහුනොත් එම් මොන පිළිකුල්? ආසමයට නේ. අසුචි අහුණා කියන්නේ ඉතින් දිව්‍ය භෝජනේ වගේ කන හොඳට. බල්ලෝ එහෙම. ඒත් එහෙම දැන් අද මන් දැක බල්ලෙක් කමනේ දානවා අනිත් බල්ල කනවා. ඒකනේ බල්ලයි කියන්නේ නේද? අපිට මිනිස්සු කියන්න උන්ට බල්ලෝ කියන්න හේතුව තමයි ඒක. ඇයි පිරිසුදු දේ අදන්නේ නැහැ? අපිරිසුදු දේ දන්නේ නැහැ. දැන් ඊයේ වුණාට කවුද කළේ? අර බල්ලනේ කරේ. දැන් මම බලන් හිටියා. දැක්කා. දැන් අහසයෙන් බලන් හිටියේ නෑ. දැක්කා. දැන් මේ ඇයට වඩා දේවල් මට බලන් ඉන්න පුළුවන්. මොකද අපි මේවා භාවිතා කරපු අය. බහුලීකృత කරපු අය. මේවා තමයි වැඩුවේ. නැත්තම් මෙහෙම ඉන්න බෑ. දැන් හිතනවනේ ආම්දුරු කොහොමද දන්නේ ඔය පහනකම ඉන්නේ කියලා. ඉන්නේ ඒවා විතර තමයි. අසුචි ගැන දකිනකොටම මවා ගන්න මේ තියෙන අසුචි මල්ලක්. දැන් උපාසක අම්ම කෙනෙක් දැක්කමනේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන ආම්දුරු කෙනෙක් නේද? දැන් නිතරම බලන්නේ මොකද්ද? මේක එළියේ තියෙන එකද ඇතුලේ තියෙන එකද? එළිය බැලුවොත් රැවටෙනවා. නිතරම බලන්නේ මොකද්ද? ඇතුළ. දැන් කොළඹ යනකොට බස් එක යනකොට ඕන තරම් අසුචි මලු හම්බ වෙනවා මගදී. දැන් මේක සුබයි ලස්සනයි කියලා ගත්තොත් හාමුදුරුවනේ කොළඹ යන්න වෙන්නේ කළුතරින් ඉදිරිය බැහැලා ගෙදර යන්න වෙනවා. අහු වුණොත් එහෙම තියෙනවා. ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි 100 න් හිටියොත් ජාමේ වේරන් තට්ටෙත් පලා ගන්න නැතුව ජීවිතය රැක ගන්න පුළුවන්. නැත්තම් පැලෙන්න වෙනවා මේව සමහර විට නේද? සීත රැක ගත්තේ නැත්තම් කුටි කන්න කුඩ පාරවල් නේ. සෙරෙප්පු පාරවල් ගන්න සමහර මිනිස්සු පාරදීන. ඒ මොකද සිත රැකගත්තේ නැති නිසා. ආන්න දැන් තිබිච්ච ඒවා ටික මතකද දැන්? මේව කිසිවක් මම නෙවෙයි. ඊළඟට පිත තියෙනවා. පිත මොන පාටේ? දැකලා දිවමණ කියලා අන්තිමටම යන්නේ පිත. කහ පාට. තිත්තයිනේ. වමණ ගියා ගිහින් තියෙනවා දන්නව ඇති.
පිත එනකොට තිත්තයි. පිතෙන් මොකද්ද කරන්නේ? කරන දේ දන්නේ නැනේ. ඔය ශරීරයේ දිරන දේවල් අපේ දැවිල්ල ගතිය ඇති කරන්නේ පිතෙන්. පිත වැඩි වුණාම ඇස් දානවා. කකුල් පැලෙනවා. ගොඩාක් වැඩි වුණාම ඔළුවට ගැහුවොත් පිස්සු හැදෙනවා. ඒක එයාට අපි කියනවා පිත්ත උම්මත්තක. පිත නිසා උමතු වෙච්ච කෙනා කියලා. කර්මයටත් පිස්සු හැදෙනා ඉන්නවා. පිත වැඩි වුණාමත් පිස්සු හැදෙනවා. එතකොට තැඹිලිහෙන් වැඩියෙන් දෙන්න ඕන. දැන් අපේ ඥාතියෙක් හිටියෙත් එහෙමයි. ඉතින් තැඹිලි ගොඩාක් ගෙනල්ලා එයාට පුවන්න ඕන. සීතල වෙන ජාතිම දෙන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? පිස්සු වැඩි වුණොත් ඉතින් ගමේ ඉඳලා හමාරයි. ඒතරම් පිතේ ස්වභාවයක සෙම මොන පාටද? සෙම දැකලම නැද්ද? ඔව්. සෙම නරක් වුණාම කහ පාටයි. හොඳ සෙම සුදු පාට. හොඳ සෙමක වාස සෙමත් දෙක. ඒ හොඳින් තියෙනකොට, ඒ කියන්නේ අර සාමාන්‍ය විදිහට තියෙනකොට එහෙමයි. දැන් සෙම නරක් වුණාම කහ පාට. හොටු මුල් කාලේ සුදු පාටයි. නරක් වෙනකොට කහ පාට. අපි කියන බටර් කියලා නේද? බටර් පාටයි. දැන් පොඩි ළමයි මොකද කියන්නේ? බටර් කනවද නැද්ද? චූටි කාලේ අපිත් කාලා ඇතිනේ. දිවෙන් දිවෙන්ම කනවා. ඇයි ලුණු රාකුත් වෙන නිසා කනවා සමහර අය. ඒ කියන්නේ අඬනකොට අපි කියනනේ හොටු කනවයි කියලා. ඇයි අඬනකොට මෙන්න කඳුළු විතර නේ හොටුත් කනවා. හොටුත් වෙනවා. ඉතින් මේ වැඩිහිටියෝ නම් කන්නේ නැහැ. වැඩිහිටියෝ පියද ගන්නවා. දැන් මේ හොටු දැක්කම ආසද? ආස නැහැ. මගේ හොටු, මගේ නෝණගේ හොටු කියලා වලගෙන අත ගන්නේ නැහැ නේද? හිටපු ගමන් නෝණලා හොටු පියදාපු ලේසු නම් දෙනවා. ඒ කියන්නේ අමතක කරන්න ලේසි නැති වුණාම අන්තිමට ඒකත් දීලා තමයි යන්නේ නේ, මතක් වෙන තියාගන්න කියලා. දැන් පෙම්වතා මොකද කරන්නේ? ඉස්සර ඒ කාලේ මන් දන්නේ දැන් මොනවද දෙනවද කියලා. ආ 90 ගණන් වල දුන්නේ ලේන්සු. දැන් ලේන්සු තියාගෙන උඹේ සුවඳමයි මගේ ලේන්සුවේ ගියේ කිය අර කිඹිඹ. ඉතින් හැබැයි අන්තිම හොටු පිය දාලා නව දීලා ගියේ. ඔ සුවඳ වෙන්න විදියක් නැහැ. අනිත් එක එදා සුවඳ මේ අවුරුදු 10ක් 15ක් තියෙන විදියක්. දැන් මගේම බාප්ප කෙනෙක් අවුරුදු 20 ගාණක් හිටියා එක පෙම්වතියක් ඔය පතාගෙන. අන්තිමට පිස්සු වැදුනා. කියන්නේ එහෙම ඉන්න හොඳ නැහැ. බැඳෙන්න හොඳ නැහැ කිසිම දෙයකට. ඒක දැඩිව ගත්තම වෙන්නේ ඒක උහුලන්නේ නෑ. ඉතින් මේ මිනිස්සු එනකන් බලන් හිටියේ ආවේ නෑ. අන්තිමට මොකද උනේ? අංගොඩ වාට්ටු ඉන්න උනා. ආන්න ඒ නිසා මේ ලේන්සුවේ තියෙනවද එයාගේ සුවඳ? නෑ ඒව නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? මුලාව. කොටු වලට දැන් ආසයිද නැද්ද? ආස නැහැ. හැබැයි මනමාලිට ආසද? ආසයිනේ. හැබැයි කොහෙද තිබුණේ ඒක? ඒ කිව්ව මනමාලයාගේ ඇඟේ ඇතුලෙත් තිබුණා. මනමාලිගේ ඇතුලෙත් තිබුණා. හැබැයි අපි දුටුවේ දුටුවේ නෑ. දකින්නේ තෙම්බිරිසාවත් තිබුණේ නේද? ඔන්න එහෙම හරි තිබුණා. හොටු ටිකක් හරි දකින්න තිබුණා. ඒක එතනින් අවසන් වුණා. කෙල කෙල මොන පාටේ? ඒ සුදු පාටනේ. කෙල නරක් වෙනවද? නෑ. කෙල නරක් වෙන්නේ මම අහුවේ තියෙන නරක් වෙනවද කියලා. නරක් වෙන්නේ නෑ. කෙල හැමදාම ඒ පාටයි. දැන් කෙල ගිලින්නේ අපි එනවා. කෙල ගිලින්නේ මොන ලාවටද? කෑමක් දැක වෙලාවට බේටම කටට කෙල උන්නනවා. සමහරට මේ තොලකට වෙරෙන්නේ මොන වෙලාවටද? බය වෙච්ච වෙලාවට කෙලත් හිඳෙනවා. වතුර ඕනේ වගුණනේ. දැන් මම මේ බණ කියන්නේ මොනවයින්ද? කෙලවල බලේ. කෙල බොනවා බණ කියනවා. මොකද වතුර බොන්න වෙලාවක් නෑ. ඒතොර බණ නවත්තන්න ඕනේ. ඉතින් ඒකයි හේතුව. බය වෙන්න ඕනේ නෑ. කිසි අමාරුවක් නෑ. වතුර තිබහක් එන්නේ නෑ. මොකද ඕන තරම් කෙල දැන් බොන මේ ගිලෙනවා. කෙල ගිලෙනවා නේ. කෙල මොකට දෝන වෙන්නේ? කෑම කනකොට මේවා අනලා දෙන්නේ කෙලවලි. නැත්නම් මේක දියර ගතිය නෑනේ. දැන් දියර ගතිය නැතුණා ගිලින්න අමාරුයි. ගිලින ලේසි වෙන්නේ ඒ අර බත් ඇට පරිප්පු වල ටික ඔතන මොකෙන්ද? ඔව් දිවෙන් තමයි රෝල් කරන්න. රෝල් කරලා කවලම් කරලා දත් වලින් කඩලා දෙනකොට මේක අරගෙන මේ දිවෙන් කොහෙට දාන්න? පස්සට දාන. කෙල ගුලියක් එක තමයි බත් ටික යන්නේ නේ. අර හොඳට භාජන වල තිබුණාට මෙතනට මෙතන අනනකොටම පිළිකුල්. දැන් එහෙම හපලා ටික එළියට දැම්මොත් කනවද? දැන් නෝන හපල මහත්තර දෙන මම හැපුවේ තමුසේ කණ්ඩ ඕන. නීතියකුත් දාන තමුසේ කෑවේ නැත්නම් තමුසේ මට ආදරේ නැහැ කියලා කිව්වොත් මොකද කරන්න වෙන්නේ? කරන්න දෙයක් නෑ. කන්න වෙනවා. නැත්නම් ජීවත් වෙන්න බැරි ගෙදර. එහෙම නීති දැම්මොත් නැත්නම් සත්‍ය දෙකරන කෙනා දන්නේ කන්න
කන්න බෑ සමහර විටදී අර මුල් සමය නම් ඒත් කයි මොන සමයේ වැඩේ කෙරෙනකම් සමය ඊට පස්සේ කන්නේ නෑ ඊට පස්සේ ගුටිනේ කන්නේ මං කිව්වේ ඉතින් ඒ කියන්නේ මුලා වුණොත් පුළුවන් අවබෝධයෙන් හිටියොත් කන්න පුළුවන් බෑ පිළිකු ඔක මේ උගුරෙන් ඇතුළට ගියාම මොන තත්ත්වද ඊටත් අන්තයි ඊට පස්සේ සෙම පිත සරව මේ ඔක්කොම බඩේ තියෙනවා ලේත් එකතු වෙනවා මේවට ඉතින් මේ හතර එකතු වෙලා තමයි මේව ජීර්ණය කරන්නේ බඩවැලේදීත් කුඩා බඩවැලේදීත් පස්සේ ආමාශයට යනවා දැන් ඔන්න ඔබ තමයි වෙන්නේ නේ කෙලවලින් කෙල කතාව සරව සරව කොහෙද සරව නිතරම තියනවද නෑ තුවාලයක් හැදුනම හරි ගෙඩියක් ආවම හරි ඒක ලේ කුණු වුණාම නරක් වුණාම අපි කියනවා සරව කියලා නේ දැන් මිනිස්සු මැරුණම නහයෙන් කටින් මොනවද පස්සේ එන්නේ ටික දවසක් යනකොට ඕජස කියනවනේ සුදු පාට පිට වෙන්නේද නහයෙන් සුනාමි කාලේ දැක්කත් දන්නේ නැහැ සුනාමි වලින් මැරිච්ච අයගේ ඔය මේ නහයෙන් එහෙම සුදු පාට පෙන පෙන වගේ ඇවිල්ලා තිබුණා දැන් මම හිටිය අම්බලංගොඩ ඒ පෙරැළිය පැත්තට ගියාම මෙතන දැක්කා ඒවිලා දැන් මේ කටෙන් ගුලියයි අනිත් හැම විසිදුරකින්ම ගුලි ගුලි එනවා ඒ කුණු වෙච්ච ලේ එන ඒ වගේ තමයි ඊට මෙහාදි පේන්නේ අපිට ජීවත්ව සිටියදීම සැරව සැරව දැක්කම මේ මගේ සැරවාය මේ මගේ නෝනගේ සැරවය කියලා ඒවා සිප ගන්නවාද නෑ අපි එක කතාවක් කාලා දෙනවා බිම්බිසාර රජතුමා පුතාගේ සැරව ටික කිල්ලයි කියලා ඒ දරුසෙනහසට අජාසත් කුමාරයා ඉතින් එහෙම නැත්තම් අපිට පේනවා දැන් සැරව කියන්නේත් මම නෙවෙයි සරව සරව කියන්නේ මම සරව දැක්කනම් ඇලෙන්නෙත් නැහැ එහෙනම් මේ ටික තමයි ඔන්න කියාගෙන යනකොට තව තියෙනවා තව අන්තිමට කියමු මුත්‍රා මුත්‍රා දන්නවනේ සුවඳයිද මුත්‍රා ගිහිල්ලම නැද්ද දාලම නැද්ද දැන් බය වෙලාවක ඉන්න මේ සුවඳයි වගේ ඉන්නවා සුවඳද ගඳද ගඳයි පොදු වැසිකිලි වලට ගිහින්දිය මොනසෝ ගිහිල්ලා නැහැ ළඟින්වත් ගිහින් නැත් හම්බන්තොට ටවුන් එකට ගියා නම් ගිහින් ඉස්සර පොළ තිබුණේ හරියනේ ඉතින් මොනසෝද දෙන්නේ යම් කිසි සුවඳක් ඒ කියන්නේ තෝරා බේරා ගත නැහැ කි අමුතු විදිහේ සැරසුවඳක් එනවා එතන ඉන්න හිතෙනවද යන්න හිතෙනවා යන්න හිතෙනනේ කොළඹ ගිහිල්ලා නැද්ද කොළඹ ගියා නම් ඕකට අනිවාර්යයෙන් යන්න වෙනවා මොකද යන්න වෙන ගෙවල් තියද නෑ ඒකට යන්න වෙනවා රුපියල් කීයක් දීලා යනවද 20ක් දෙනවා. ඉතින් දීලා මොකටද ගිහින් තියෙන්නේ? ගඳ විඳලා එන්නනේ. එහෙනම් ඒ ඔක්කොම එකතු වුණාමනේ. එහෙනම් ඒ ඔක්කොම එකතු වෙච්ච තැන කියන්න පුළුවන්ද? මම ඊයේ කොළඹ ගියා. මම මෙන්න මේන් જાතියක් එහෙ දාලා ආවා. උඹ ගිහින් බලපන් එතන තියද කියලා හොයන්න පුළුවන්ද කියොත්? බෑ. මෙයා මේ මගේ යාළුවා දාපු එක තියද කියලා අර සල්ලි ගන්න එක්කෙනාගෙන් අහන්න පුළුවන්. එහෙම බෑ. ඒව එකතු වුණාම අඳුර ගන්න. එහෙනම් ඒ මුත්‍රාත් මගේද? මුත්‍ර කොහෙද තියෙන්නේ? ටැංකියක් තියෙනවා අපිට. ඕක තැම්පත් වෙන එකට කියන මුත්‍රාශය. ඔක පිරුණම් මොකද වෙන තත්ත්වය? ඉන්න බැරි තත්ත්වයක්. උදා මොන බණක්වත් අහන්න බැරි තත්ත්වයක්. බණ කියන කෙනාට බණ කියා ගන්න බැරි තත්ත්වයක්. දැන් එක වෙලාවක පෑය දෙකක් බණකෝ එහෙම අමාරුවක් තියෙදි මං. කට ඇද වෙනවා ඒත් කියනවා. ඔක ගෙදර ආයිට කියන්න පුළුවන් මට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා බෑ කියාගෙන ගියා ඉතින්. හොඳ වෙලාවට පිපුරුන්නේ නැහැ. ඔමාරි ඒ ටැංකි පිරුණම් පස්සේ අපිට සංඥාවක් එනවා දැන් ටැංකිය පිරලා ඕප්ලෝ වෙන ළඟයි ඉක්මනට තැනකට නොගියොත් ප්‍රශ්නේ දුරදිග යනවා නේ එහෙම වෙනව නේද දැන් ওই බස් එක යනකොට ඔහම වුණොත් මොකද වෙන්නේ හරි අමාරු වෙන්නේ නැමි නැමි තමයි යන්නේ අමාරු තද කරගෙන එතකොට සැපද නෑ දුක නේද එහෙම ප්‍රශ්න තියෙනවා සමහරට බය වුණාමත් යනවද නැද්ද නේ මරණ බය ආවම චනෝනේ සත්තුන්ටත් චන මිනිසුන්ටත් එහෙම වෙනවා. ඒතර ඒවා එහෙම වෙන්නේ ඇයි? හිත බලපානවානේ. දැන් හිතෙන් තද කරන්නේ අපි ඉන්නේ 100කින් දැන් බය වුණාම හිතේ පැවැත්ම එතන නැති වෙලා යනවා. ඉබේටම බැහැර වෙලා යනවා. දැන් බය වෙන්නේ බා මේක මේ සතිපට්ඨාන භාවනා එපා කියපු එකක් හිතන්න කියලා. මොකද්ද? උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරී යෝති. වැසිකිලි කැසිකිලි කිසපවා 100ෙන් කරන්න ඕනේ. මේක බැහැර කරන්නේ කවුද? මමද නෑ එහෙම නෙවෙයි කියන්නේ මම බහැර කරනව නෙවෙයි හිත මුල් වෙනවා හිත කියනවා දැන් වැඩි පිරුණා අසවල් තැනට යන්න ගිහින් බහැර
කරන්න. එතකොට අපි පාර හොයාගෙන දොර ඇරගෙන ගිහින් එතන අදාළ තැනට ස්ථානගත වී ආන්නේ වෙලා විදින් සංඥාද දැන් වැඩේ හරි. එතකොට නේද බහැර වෙන්නේ. ආන්නේ එහෙමයි. එතකොට හිත මුල් වුණාද නැද්ද? හිත මුල් වුණා කය ක්‍රියා කළා. එහෙනම් හිත කියන්නේ නාමයට කය කියන්නේ රූපයට. නාම රූප දෙකක වැඩ මම කළා. එහෙම සතිපට්ඨාණය කියන්නේ. දැන් ඕවා අපි දැනගන්න ඕන දේවල්. දැන් බණ අහන්න ඕවට දැනගන්න. දන්නේ නැති දේවල් දැනගන්න එපා. නේද? හැමදාම මේ විහිළු කර කර ඉන්න නෙමෙයි බණ කියන්නේ. මොන හරි ගැඹුරු දෙයක් දන්නේ නැති දෙයක් අපි ඉගෙන ගන්න ඕන. එතකොට ඒ හැම ක්‍රියාවම වෙන්නේ හිත මුල් කරලා. එහෙනම් ඒකපව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ගිහිලා නිකන් ඔතන සින්දු කිය කී ඉන්න එපා. හිතන්. මොකද හිතන්න ඕන? මේ අපිලිකුල් කොටස බැහැර වෙනවා හිත මුල් කරගෙන කය තුලින්. දැන් මේවා සිහි කරමු. මේ වෙලාව අපිට දැන් ඇලීමක් ආවද මනමාලි ගැන? නෑ. මනමාලියක් සිහි වුණාද දැන්? නෑ. එයාගේ මොනවද සිහි වුණේ? හොටු ටික. සෙම ටික. පිට. දැන් මේක අපි භාවිතා කළොත් අපිට අවබෝධයෙන් ඉන්න බැරිද? පුළුවන්. ඒකෙන් එන්නේ දැන් ජනිත් උපාසක මහත්තයට කවදද බඳින්න බැරි වේද කසාදයක් වත්? ඔය වැඩුවොත් එහෙම. අම්මල බය වෙද්ද නැහැ. නෑ එහෙම වෙන්නේ. නෑ එහෙම වෙනවනම් හරි ෂෝක්. එහෙම වෙන්නේ නෑ. ඇයි ඒ තරම් තණ්හාවක් අපේ හිතේ බැසගෙන තියෙන කොච්චර මේව හිතුවත් අන්තිමට මතක නැති වෙනවා. දැන් මම කියනකොට මතකයි. දැන් මම අද ගිහින් හෙට දවල්නකොට මොකද වෙන්නේ මේ කට්ටියට? ඔය පිත මතක නැහැ. සෙම මතකත් නැහැ. කෙල ගහපු වෙලාවක ඕන මතක් වෙයි. එහෙම එකක් කිව්වගෙන නැත්තම් අමතක වෙලා ඊට පස්සේ අර පිට ස්වභාවයෙන්ම මනින්න පටන් ගන්නවා. පිටින් බලනවා. ආ මේක හොඳයි ලස්සනයි. ආයේ කිසි සෙම ගතියක් පිත ගතියක් ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දියුණු වෙන්න කැමති නම් මේ මාර්ගය තුල එයා මොකද කරන්න ඕන? මේවා හිතන්න ඕන. නිවන් දකින්න ඕන නම් හිතන්න ඕන. හිතුවම ජීවිතය එපා වේද? නැහැ, එපා වෙනවට බෙහෙතකුත් තියෙනවා. මොකද්ද ඒ? මෛත්‍රී භාවනාව. එහෙනම් මේක කරන ගම අපි තව නොවැරදිම තව බෙහෙතකුත් ගන්න ඕනේ. ඒ මොකද්ද? සුවපත් වේවා කියන සිත. නැත්තම් පිළිකුල වැඩි වුණාට පස්සේ ජීවිතය එපා වෙනවා. ජීවිතය එපා වුණාම ඒ කාලේ ස්වාමීන් වහන්සේලා මැරිලා තියෙනවා. දිවි නසාගෙන මෙරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාමහාසිකෝ තනිකරවක වඩන්න එපා. සුවපත් වේවා කියන මෛත්‍රී චිත්තයත් වඩන්න. එතකොට මැරෙන්න හිතෙන්නේ නෑ. ඇත්ත දැනගෙන ජීවත් වෙනවා. දැන් එහෙම ජීවත් වෙනකොට අපිට කෙලෙස් පීඩා වලින් තොරව රාග ගින්නෙන් මිදිලා නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ඇත්ත දැක්කට පස්සේ නගරෙට ගියත් පාරට ගියත් ඒ දකින දකින කෙනා නිසා තැවෙන්න ඕනේ නෑ. දැන් අපි රූප දකිනකොට දැන් ගෙදර රූපෙට විතරන්නේ නැලෙන්නේ. ගෙදර මහත්තයෙ ඉන්නවා කියලා මහත්තය දිහා විතරද නෝන්ලා බලන්න ඕන? බලන්නෙත් නෑනේ. පේන පේන රූපෙ බලන බලනෝනේ බලනෝනේ. එහෙමනේ කියන්නේ. බලනවලු. හිතලා තමයි බලන්නේ. කොහොම හරි බලනවා. දැන් මහත්තුරුත් එහෙමමද? ඒ කියන්නේ මගේ නෝනා විදිහා විතරයි මා බලන්නේ. මා බිම්බලාගෙනම යන්නේ පාර යනකොටත්. බයික් එකේ ගියත් බිම්බලන් යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉක්මනින් පරලෝ යන්න වෙනවා. ඉතින් බිම්බලන් යන්න බෑ පාරේ. කෙලින් බලන් යනවා. දැන් එතකොට රූප රාජිනියක්ව පේනවා. ජනක මහත්තය යනකොට කොලංකලාරියෙන් කවුරු හරි පාට කරගෙන එනවොන්න. නේද? තොල් දෙකත් පාට කරන් වෙඩින් එකට යන්න එනවයි කියන්නේ. දැන් මොකක්ද වෙන්නේ? සංඥාව නොතිබුණොත් මිහිපිට සුරදුවක් වගේ පේනවා. මගේ නෝන නම් මෙච්චර ලස්සන නෑ. පාට කරපු කතාව දැන් අදාළ නෑ. මොකද්ද ඕන? පේන්නනේ ඕන. පේන එකට නේද අපි රැවටෙන්නේ? ඕක පාට කළාද ගෑව ඒ ජාති හොයන්නේ. අපිට ඕන මුළු සුළු මොහොතක ආශ්වාදයක්. කොහෙට දෙක ලැබෙන්නේ? S2ට. S2 රවට්ට ගන්න ඕන. S2 රවට්ටන්න මෙයාලා පිළියම් කරලා දිනවා. අපිත් ඒක බලාගෙන රැවටි රැවටි හිටියොත් ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න ඕනේ නැහැ. සසර දුකකුත් තේරෙන්නේත් දුක තේරෙන්නේත් නැහැ. දැන් ඔය කොළඹ එහෙම යනකොට සමහරට සාමාන්‍ය බස් වල යනකොට ඉස්සරහා තියෙන පෙට්ටියක්. මොන පෙට්ටියක්ද? රූප පෙට්ටියක්. ඕකේ මොනවයි බණ දානමයි? හාමුදුරුවනේ මක්නේ නැග්ගේ බං බණ ටිකක් දාපන් කියලා එහෙම දාන බණ ඇත්තෙන්නේ නැ උංගා. තියෙන්නේ මොනවද? අර ගෑනු ළමයි නටනේව. දැන් ඉතින් එක එක පාට ගාගෙන දැන් හතර පහ දිනක් කරලා නටන ඕකෙ මැද්දේ. මොකේද නටන්නේ දැන්? ටීවී තිරේ නටනවා. මොකද්ද අපිට ඇහැට පේන්නේ? රූපයක්. දැන් ඒ කෙල්ලා එතන ඉන්නවද? අර කැතිල නටනවද නැත්නම් ගෙදරද එයා? දැන් එයා නටලා හොඳට කාලා විලා නිදි ඇති. දැන් අපි මෙහි තාම කට ඇරන් මැස්සොත් කටේ යද්දි අරග බලනවා. ඒකේ පේනවා එක එක જાති. ඒව බල බල අපි ඉන්නවා. දැන් ඇයි ගෑනු ළමයි තරන් නටවන්නේ? පිරිවුන මනටන්නේ නැත්තේ ඇයි ඔගේ? හරි ප්‍රශ්නයි අපිට නේද? ඔය මේ වේදිකාවල් වල ඇයි ගෑනු ළමයි නටවන්නේ?
මේ වැඩියෙන් බලන්න යන්නේ කවුද? පිරිමි පාර්ශවය. එතකොට පිරිමින්ට පිරිමි පේන ලඩත් තියෙන්නේ. එතකොට ඒක කට ආරම්භ බලන් ඉන්නේ නැහැ නේ එපා වෙනවනේ. ඉතින් ඒ නිසා මේ පුරුෂයන් පිරිමි ජාතිය වැඩියෙන් කැමති කවුරු දිහා බලන් ඉන්නද? ඉස්ත්‍රීන් දිහා බලන්න. ඉස්ත්‍රීන් දැක්කම කන්නත් ඕනද? කෑමත් මතක නැහැ. බඩගින්නත් නිවිල ගියා වගේ. ඇයි මේ ලස්සන රූපයක් දැක්කා. ඉතින් ආයෙ ඉතින් වසී වුණා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ මිනිසුන කකුල් කඩිත්තුවක්වත් බඩගින්නක්වත් මුකුත් නැහැ. බණ අහනකොට කකුල් රිදෙනවා, හෙටැඹරෙනවා, මෙහෙටැඹරෙනවා. මොකෝ මේක නැටුම් පෙන්නන්නේ නැහැ. ආස්වාදයක් නැහැ. අතන ආස්වාදයක් තියෙනවා. අන්න පෙන්නුවා මොකද්ද? ඇමක් දුන්න අපිට. අපි ඇම ගිල්ලනේ. දැන් ඔය නටන කවුරුත් ඔක්කොමයි ලස්සනයිද? ඇත්තටම හැබැයිම ලස්සනයි ගෙදර ගිහින් බැලුවොත්. නෑ ලොකු මේ තට්ටුවකින් වහලා තමයි ඉන්නේ. ඉතින් එතකොට අර ධර්මය අහපු අය නෙවෙයි ඔය අහන්න යන්නේ. දැන් අපිටත් පේනකොට අපි මොකද කල්පනා කරන්නේ? අනේ දැන් බඩගිනි හැදිලා වගේ එහෙට දඟලනවා, මෙහෙට දඟලනවා. මේක ඇති වැඩක් නෑ. එතන මේක රැවටුණා කියන අපි කොච්චර මෝඩයිද? ඇයි එතන ඇත්තෙත් නෑ. අර ටීවී එක තියෙන්නේ. ඕකේ වර්ණ රූපේ තමයි හෙට මෙහෙට දඟලන්නේ, පේන්නේ. වර්ණය අපේන්නේ ඔතන. එතන මේ වර්ණයට තමයි අපි අහුවෙලා තියෙන්නේ. හැබැයි එතන අපි හිතා ගන්න ඇත්තටම මෙතන මිනිස්සෙක් ඉන්නවා කියන මායාවට අපි ආවොත් විතරයි අපිට නැටුම් බලලා සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් නෑ කියලා හිතුවොත්, පිටසෙන් සරව කතාව හිතන්න ගියොත් නැටුම් බලන්න වෙන්නේ නෑ. යාට සෙමයි පිටයි බල බල තමයි ඉන්න තියෙන්නේ. පිටේ සෙමයි බලනවද නැටුම් බලනවද? මං කියන නිවන් දකින්න නම් ඔව් අපි බලන්න ඕන පිතසෙමනේ. නැටුම් බලන බැලුවොත් හැමදාම නටනටම තමයි ඊ නටනට. මේකෙ මීන ලැබෙන්නේ නැහැ. එක්ක බල්ලෙක් බැල්ලියෙක් වේ ලබනා. පෙරේතෙක් පෙරේතියෙක් වේ. අවීචි මහා නිරේ ඉන්නත් ලැබෙන්න ඉඩ තියෙනවා. මොනවා කළොත් අර කාල වීල නටාගෙන හිටියොත් හැමදාම. එන අපි මේ නැටුමෙන් මේ විනෝදෙන් මිදිලා එක වෙලාවක හෝ ජීවිතය අපි ජීවිතය ගැන හිතන්න ඕනේ. දැයම වෙලාවක අද ඔන්න ලැබුණා. කවුරු නිසාද? මේ නම් සිහිපත් කළා තියෙනවා කුමුදු සුසන්ත කියන මේ මියගිය මහත්මා නිසා. එතුමාට පින් සිද්ධ වෙන තමයි අද මේ අයට ඔන්න ජීවිතය ගැන බණ ටිකක් අහන්න ලැබුණා. මේව තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. මේක දකින්න තියෙන්නේ. තව දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මේක තමයි අන්තිමට දකින්න ඕනේ. මොනවාද? ඇත්ත. ඇත්ත මොනවද? තිත්තයි. බොරුව රසයි. ඇත්ත කැතයි, බොරුව ලස්සනයි. ඒ නිසා මේ ලෝකේ බොහෝ දෙනෙක් කැමති ඇත්ත කියනටද බොරු කියනටද? බොරුවෙන් රජ වෙනා කියන්නේ බොරුවටම තමයි. එහෙනම් හැමදාම සැලුන් එකට වැඩ තියේවි අපි බොරුවේ. බොරුවෙන් රැවටෙන තාක්. මොන සැලුන්ද? බියුටි සැලුන් වලට. අනිත් සැලුන් කොහමද ඉතින් කොණ්ඩේ කපන්නේ නැහැ නේද මහත්තයා? වැවුණොත් කපනවා අපි. ඉච්චර වෙන මොකුත් නැහැනේ. නෝන්ලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝම වැවුණොත් මොන ලෝමද? ඔය තොල් උඩින් එන ලෝම වලට අපි කියන රැවුල කියලානේ. රැවුල වැවුණොත් ගෑනු කෙනෙක්ට මොකද්ද? කැතයි. කැත නිසා ඔක ගල ගලවන්න ඕනේ. රේසරින් බෑවොත් මොකද වෙන්නේ? ඊට වඩා ගන්නට එනවා ඊට පස්සේ. ඒක නිසා ගිහිල්ලා අර කූරෙන් ගලවගෙන එනවා ගිහිල්ලා. සල්ලි දීලා ඔය ගලවගෙන එනවා. ඉතින් සල්ලි දෙන්න සල්ලි නැත්තම් පුරුදු වෙන්න ඕනේ. ඔය ගලව ගන්න. කන්නාඩි ඉස්සරහට ගියා ගැලෙව්වා. නැත්තම් මහත්තයට පුරුදු කරනවා. තමුසේ මේක පුරුදු වෙනවා ගලවන්න. මම රුපියල් 100 දෙන්නම් කියලා. ඒතර ඒ ගාන ඉතුරුනේ ගෙදරටම. ඉතින් මහත්තුරුන්ටත් තියෙන දැන් ඕක ගලවන්න ඕන. මම පුරුදු වෙලා එන්න මං ගලවන්න. මොකද්ද? ලෝම ගලවන්න. ඊට පස්සේ ඇහි බැම ගලවන්න. ඒක නම් තියා අමාරුයි නේ. ඒක අමාරු නේද කරවන්න? තරහා ගියාම නම් ගලවනවා තමයි. හරි ඒක රටාවකට ගලවන්න. එහෙම මෙන් ගලවෝ කැතයි නේ. මේක ඉරාක් වගේ ලස්සනට ගලවන්න. සමහර අය ඔක්කොම ගලවලා ඔගේ ගානවා තීන්ත. එහෙම කරන අය නටන එහෙම ගානවා මන් දැකලා තියෙනවා. බලන්න හාමුදුරුවෝ කොහොමද බොලේ මෙච්චර යොදන්නේ. හාමුදුරුවෝ කොහේ හිටියත් ඒ හැමදේම ගැන විමසිල්ලෙන් තමයි ඉන්නේ. හොඳට ඇස් පේනවා මගේ. මේ කණ්ණාඩි දාපු නිසා තවත් පේනවා මට. ඒක නිසා මේ ඉරි ඇඳපුවද ගලවපුවද මේ ඔක්කොම කරලා හැම ගහලා මොකද්ද මේ කරලා තියෙන්නේ? ආ ලෝකයා මුලා කරන්න තමයි අපි මේ හැමදිස්සෙම ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වැඩියෙන් හැඩවෙන්නේ මහත්යර පේනද? මම මේ නිකන් ප්‍රායෝගික දෙයක් අහන්නේ. ඔබ හැඩ ඇඳුම් අඳින්නේ ගෙදරටද එළියටද? එළියට නේ. හාමුදුරනේ ගෙදරට ඔය ඉඳන් ඉන්නේ නේ. ඇඳුම් නැතුව හිටියම්මකෝ ගෙදර නම් ප්‍රශ්නයක් නෑ. අපේ ගෙදරනේ.
හැබැයි එළියට බහිද්දි ලස්සන මැදුමක් අපි අඳිනවා. අර පාට කරන්න ගෙදරද එළියද? එළියට යනකොටනේ, විශේෂයෙන්ම යනකොට. දැන් හම්බන්තොට යනවා, ඔය පාට කර කර ඉන්නලා වන්නේ වැඩ තියෙනවා. අවුස්සරයි පාට කරත් දිය වෙනවා. ඒක නිසා ඔය වෙඩින් එකක් වගේ තිබුණොත් විතරක් පාට කරන් එළියට යනවා. දැන් මහත්තයට පේනද නෝන්ලා පාට කර, වෙන කාටරි පේනද? ඔය පාරේ යන හරි එන හරි අයට තමයි. මොකද මේ මනුස්සය හැමදාම මොකද දැකලා තියෙන්නේ? ඔය මූණ දැකලා එපා වෙලා තමයි තියෙන්නේ. වෙන මූණක් තමයි බලන්න ඕනේ. තියත් යනවා සැරසිලා කෝට් එකක් දාගෙන. කවුරු බලන්නද? අර ආපු අනිත් වාතු ටික හොන්තු ටික බලන්න යනවා. අපි කියන මල හොන්තු නේද? ඉතින් ඒව බලන්න යනවා. දැන් බැලුවට කවදාවත් ඇත්ත පෙන්ලා තියෙද? නෑ නෑ, ඇත්තම දැකලා නෑ. බොරුවක් දැක දැක අනේ ඉතින් බිව්වට පස්සේ කොහොමත් එකයි මොනවා දැක්කත් හොඳටනේ පේන්නේ. ඊට පස්සේ ඉතින් එයා කවදාවත් ඇත්ත දකින්නවද? දකින්නේ නෑ. දැන් මං කිව්ව නිසා ටිකක් හරි ඕක මතක් වෙන්න දෙන්නේ, නැත්තම් මතක් වෙන්නේ නෑනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා ඔවා හිතන්න ඕනේ තමයි. ඔබත් හිතන්න ඕනද නැද්ද? මොකද කියන්නේ පාදවි මහත්තයෝ? හිතන්න ඕනද නැද්ද? නගරේ දුක් නොවී යනනම් හිතන්න ඕනේ. දැවෙන්න නැතුව ඉන්නනම් හිතන්න ඕනේ. නැත්තම් අනුන්ගේ භාර්යාව දිහා බල බල ශෝක කළාට වැඩන්නේ නැහැ. අපේ වෙන්නේ නැති නිසා. අනුන්ගේ ස්වාමි පුරුෂයෝ දිහා බලලා ශෝක කළාට වැඩන්නේ නැහැ. අයිති කරගන්න කිව්ව ගුටි කන්න එනවා. ඒක නිසා එහිකට හොඳම පිළියම තමයි දුරදිග යන්න කලින් සෙම පිත සැරව ලේ අසුචි බඩවැල් තව කියන්නවද? ඔව් 32 කෑලි 32 හිතන්න. දැන් මතකද මොන කෑලිද? කීයද කෑලි? 32. 32 මොනවද? කෑලි. ආ මතකද? දැන් කෑලි කොහොම මතකද කොහොම? ඔව් අසුචි අපිරිසිදු කොටස් 32. ආ දත් 32ත් අයිති. එක කොටසකට අයිති. දැන් ඔය කියාගෙන ගිය විස්තරේ දැන් මතක තියාගෙන තමයි අදින් පස්සේ හම්බන්තොට යන්න ඕන. එතකොට එක එක නෝන්ලට රැවටෙන්නේ නෑ. සමහර විට ඔය අත වනවන සමහර අය ඉන්නවා. දැක්කම සමහර අය මුලාවේ වැටෙන. වැටුනම සමහරට ඇඳිවතත් නැතුව තමයි එළියට එන්න වෙන්නේ. ඒවට රැවටිලා ගියොත් මෙහෙ නෙවෙයි, ඔය කොළඹ කොටුව පැත්තේම එහෙම තියනවලු. යනක මහත්ය කොළඹ යනවා නම් පරිස්සමෙන් යන්න. ඔය අත වනන සමහර අය. වනන්නේ මොනව ගාගෙනද? සායම් ගාගෙන ඉන්නේ. සායංගාගෙන ඉන්නේ පිහියක් තියෙනවා. පිහියයිනේ තියෙන්නේ. නැත්තම් බෑග් එකේ. බෙල්ල කපලා හරි ගන්නවනේ. එහෙම දේවල් තියෙන. දැන් මාතර පොලිසිය මහත් එක්කම ගමනක් යන්න ගිහිල්ලා ළඟදී දවසක හුන්දගේ කලිසම් විතර ඉතුරුලා තියෙන. අනිත ඔක්කොම ගලවල තමයි වල තියෙන්නේ. ඒ වගේ වැඩ වෙනවා. මොකද අපි රූපයට අහු වුණොත් තමයි අපි මේ විපතට වැටෙන්නේ. දැන් සමහර අය නිවාඩු යන හමුදාවේ ළමයි ඉන්නවනේ. කිරිමි ළමයි යන්නේ. ඒ වගේ කෙනෙක් බලලා ඔය ගෑනු ළමයි වාඩි වෙනවලු. අරම් පාට කරගත්තු අය. ඉතින් ඇම්බරිලා නැලවිලා එහෙම යනකොට මේ අත්තන ඇත්ත තමයි කියලා ඉතින් හේත් ඉවර යනවා දෙන්නත් එක්ක කොළඹ යනකම්. බලනකොට බැහැලා ගිහිල්ලත් ඉවරයි. මොනවද නැත්තේ බලනකොට? එක්ක පර්ස් එක නැහැ, එක්ක මාළේ නැහැ, එක්ක මුද්ද නැහැ. දැන් අපි රූපයට වසඟ වුණාම අපිට හානි වෙනවද නැද්ද? හානි වෙන්නේ නැහැ. උන් හිටි දැන් මතක නැහැ. යන්නේ කොළඹ සමහරට ගාල්ලෙන් ගමන නතර වෙන. කතරගම යන්න ගිය අතරමගින් නතර වුණා. එහෙනම් ඒකෙන් වෙන්නේ අපි මේ යන්න ආපු ගමන අපිට යන්න වෙන්නේ ජීවිතේ, ගිහි ජීවිතේ වුණා සාර්ථක කරගන්න අපිට හොඳම භාවනාවක් තමයි මොන භාවනාව? අසුබ භාවනාව. දැන් මේ පෞල් ප්‍රශ්න වැඩියෙන් ඇති වෙන්නේ මොන භාවනාව නැති නිසා කියන්න. ගුටි කන්නේ මයි නෝනලා. අසුබ භාවනාව නැති නිසා. දර බිරින්දෑවරු හිතින් දුක් විඳින්නේ ඇයි? ස්වාමියාට අසුබ භාවනාව නැති නිසා. ඒකනේ කියන්නේ නොයික් නොයික් ගෙවල් වල යනවයි කියලා. චාරිකාවනේ අර අන්තපුරේ පාලන රජතුමා වගේ වටේටම යනවා. ගිහින් අන්තිමට තමයි අගබිසෝ මතක් වෙන්නේ. බඩිගිනුනා. ඉතින් එහෙම තත්ත නැද්ද ලංකාවේ? දැන් මම මේ අඟහරු ලෝකේ කතාවක්ද කියන්නේ? නෑ, මේ ලංකාවේ මේ පළාත්වල හැමතැනම අස්සක් මුල්ලක් නැර තියෙනවා. එක පැත්තක කියලා විතරක් නෙමෙයි. හේතුව තමයි කෙලෙස් වැඩි. දැන් කෙලෙස් වැඩි නිසා ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩි වෙනකොට දුකත් වැඩි. දුක අමතක කරන්න සුළු සුළු කෙටි ක්‍රම හොයනවා. එහෙනම් ඒකට හොඳම විසඳුමක් තමයි අපිට එන රාග ගින්නට ඔන්න අසුභ භාවනාව. එහෙනම් ද්වේෂ ගින්නට මෛත්‍රී භාවනාව. දැන් ජනක මහත්ය නෝන දකිනකොට මොකද වඩන්න ඕන? සුවපත් වේවා, සුවපත් වේවා. කවුරු නිසානිව නිසානේ නිසානි සුවපත් වේවා. දැන් නෝන මහත්ය දැක්කම මේ පින්වත් ජනක මහත්ය නැත්නම් ජනකව සුවපත් වේවා.
දැන් අපි තුල ඒක තියෙන නිසා අපි නිතරම කතා කරන්නේ කොහොමද කෙනෙක් එක්ක කතා කරද්දි හොඳ හිතින්නේ මෛත්‍රී වචන ඒක පේනවද හිටාව දැන් පාරේ ඉන්න අපේ යාළුව කතා කරන වඩා මෛත්‍රියකින් අපේ ස්වාමීන් වහන්සේ අපිව අමතනවා ඒක හිතින්ම එනවද නැත්නම් බොරුවටද හිතින් එන්න ඕන නැත්නම් අමතන්න බෑ එහෙනම් එහෙම වඩනකොට gedara ප්‍රශ්න ඇති වේද ඇති වෙන්නේ දැන් දෙන්න තරහා වුණා දෙපැත්තට හැරිලා නැත්නම් කාමර දෙක අරිඳගෙන මොකද වඩන්න ඕන අනේ ඕකනම් මට ආයිමත් උනේ එහෙමද නැත්නම් අනේ සුවපත් වේවා ඔළුවේ නම් දෙපතුල දක්වාම මෛත්‍රී භාවනා කරන්න එතකොට වෙනද යාළුවනේ දවසක් ගිහින් නම් අද පැයෙන් හිත උණු වෙනවා නේ නැ කරලම් බලන්නකො මම කිව්වා දැන් ඔන්න තරහ වුණාමයි මේක මෛත්‍රී බලය අපි පාවිච්චි කරලා දැන් ඒ දෙන්නට විතරක් කිව්ව නෙවෙයි හොඳේ ඔයා හැමෝටම දැන් ඒ දෙන්නනේ මං නම් දන්නේ දැන් ඒකයි කිව්වේ මගේ බණගෙදරයිති දෙන්නනේ අනිත් අයත් මෛත්‍රිය වඩන්න අපි වඩන්නේ නැණි තරහ ගියාම මොනවද අපි වඩන්නේ ද්වේෂයෙන්ම වඩන්නේ නරකමයි හිතන්නේ නේ අපි කෙනෙක් කරපු එක හොඳක් හරි හිතන්න ඕන අපි තරහ වුණාට පස්සේ කෙනෙක් එක යා මට කරපු හොඳ මොනවද දැන් නෝන නම් මොනවද කරපු හොඳ මේ අවුරුදු ගානක් මට බත් අම්බල කන්න දුන්නා මගේ රෙදි සේදුවා මං ගහන ගුටි පාරවල් දරා සිටිය පොලිසි නොයා ඒව හොඳ නැද්ද හොඳයි මහත්තයා ගැන මොනවද හිතන්න ඕන නෝනලා මට කන්න බොන්න අරගෙන ආවා කන්න කිව්වේ අර ගුටි නෙවෙයි අනිත් ಜಾති කෑම බීම ಜಾති ටික ඇඳුම් අරගෙන දුන්නා මාලවලු තෝඩු දුන්නා දැන් මේව ඔක්කොම දුන්නේ කවුද මගේ ස්වාමී එහෙනම් මං තරහ වෙන්න ඕද නෑ ළමයි තරහ වුණොත් අම්මා තාත්තත් එක මොකද ළමයි හිතන්නේ මට ලේකිරි කරලා පෙව්වේ අම්මා මාව දසමස කුසේ දරා සිටි අම්මා දහඩිය වගුරුලා මාව පෝෂණය කරේ තාත්තා ඒ නිසා තරහ වෙන්න ඕද නෑ වැඳලා සමාවරන් හරි යාළු වෙන්න ඕනේ හැබැයි ළමයි කරේ අමුතුවෙන් ඔහු ගන්නනවා අම්මා තාත්තට මෛත්‍රිය නෑ ඒක ඉබේම එනවා ළමයි ඉපදෙන කලින් ඉඳන්ම මව්පියන්ගේ හිතේ මෛත්‍රී දින බෑ ළමයින්ට ඕක ඇති කරගන්න ඕනේ දෙමව්පියෝ ගැන ඕන ඕ විදියට හිතනකොට දේශයත් නැති වෙනවා ඉතින් මේ විදියට තමයි ඔය ගින්නෙන් මිදෙන්න ඕනේ නං ජාති ජරා මරණ ඉපදීම ගින්නක් කියනවා ලෙඩවීම ගින්නක් වයසට යාම ගින්නක් නැද්ද ගින්නක් තියෙනවනේ නැත්තම් ඔය කොණ්ඩේ පාට කරන්න ඔච්චර කලබල වෙන්නේ නැහැ නේ වයසට යන ගින්නක් නෙවෙයි නේද කාන්තාව මොකද කරන්නේ පාට කරනවා පිරිමියා කොණ්ඩේ ඉදෙනවා නම් යනවා නම් අපි වගේ වෙනවා කොණ්ඩේ බානවා දෙකලා නැද්ද එහෙමයි සිවුරු නැතුවත් අට්ටේ බාලින් නැහැ ඉන්නවනේ ඒකත් අර දැන් අර රටාවක් වෙලා තියෙනවනේ විශේෂයෙන් අගනගර වැඩි ඔය සමහර ඔෆිස් වල ඉන්න මැනේජර්ස්ලා ගොඩක්ම කොණ්ඩේ නැති අය ඇයි මේ මිනිස්සු කල්පනා කරලා මත කොණ්ඩේ ගිහිල්ලා තියෙන්නේ ඉතුරු ටිකත් බාල දානවා ඉතින් කැතයිනේ දැන් මම මෙහෙට ආව එක්කනේ මෙන්න මේ පැත්තේ මේ වටේම කොණ්ඩේ තියෙනවා මොකද මොන වටේද මේ අයින తీරුවේ තියෙනවා මැද හිස් අපි කියන වටකෙස් මැද හිස් දැන් මම කෝක වටේ තියන් ඉන්නට වඩා නේ ඔකත් බාල දැම්මනා නේ ආනේ ඊට පස්සේ ඒකේ අර පෙනුමක් එනවා දැන් එතකොට චරාව කියන්නේ බයක් ගින්නක් දත් පැටුනට පස්සේ දුකක් සැපක් නෙමෙයි ඊට පස්සේ මොකද කරන්න දත් නැත්තම් 32ම නැත්තම් කන්න පුළුවන් ඊට පස්සේ මැසිමන් දීලා දත් සෙට් එකක් හදාගන්න එක හදාගන්න ලස්සනට විතරක් නෙවෙයි හොඳේ බත් කන්නත් දත් තියෙන්න ඕනේ දත් නැතුව බත් කන්න බෑ බත් කෑවත් අනිත් જાති හපන්න බෑ දැන් අග්ගල වගේ දුන්නොත් කන්න බෑනේ කොහොමද අග්ගල කන්න හයිය තියෙන්න ඕනේ අතිරස වගේ කන්නේ හයියයිනේ පේරගඩියක් වගේ දුන්නොත් නෝ දත් ඕනමයිනේ ආ දැන් දත් සෙට් එක දාගෙන hina වෙනවා හරිද ඔන්න බලන්න ප්‍රශ්නේ හදිස්සියේ මහරය කවුරුට ගෙදරට එනවා යාළුවෝ ඒ වගේම hinaව දැකපු යාළුවෝ දැන් දත් සෙට් එක වීදුරුවේ දිය වෙන්න දැන් දානවනේ එකට දැන් කලබලෙට අමතක වුණා දුවංගින් දොර ඇරියා hina වෙනකොට අර මනුස්සයා පැනලා දුවයිද නැත්ද ඇයි හොල්මනකට බය වුණා වගේ දත් නැතු hina වෙනකොට බය හිතෙනවනේ අන්න බලන්න ඉතින් ඒ නිසා මේවා එහෙම තමයි වෙන්නේ එතකොට මේ ජරාවට යනකොට මිනිස්සුන්ට අපි එපා වෙනවද නැද්ද අපේ අම්මා තාත්තා වයසට යනකොට අපි ගෞරවයේ තියනවා සලකනවා නමුත් සමහර මිනිස්සු මොකද කරන්නේ පිළිකුල් කොට සිතනවා ගෙදර තියාගන්න කැමති නැහැ එහෙනම් ජරාව ගින්නක්
ශෝකය ගින්නක්. ශෝකය කියන්නේ හූල්ලනවනේ. හිතේ ශෝකය දුක කියන්නේ කෙනෙක් නැති වුණාම අපි අඬන්නේ හූල් හූල්. ශෝකය පරිදේවය කියන්නේ හිතේ තියන් ඉන්න බැරි වෙනවා අඬ අඬ නම් ගොත් කිය කිය කෑක ගහනවා. ඒකට කියනවා පරිදේවය ගින්නක්. දුක්ඛ කායික දුක ගින්නක්. ඇඟේ අමාරු අසනීපකම් දුකක්. අතපය කැරුණොත් දුකක්. මානසික දුක්ඛ ඒක ඊට වඩා ගින්නක්. ඔය කල්පනා කර කරින් දැන් ළඟදි රත්තරන් බඩුව ගැන නැති වුණා ගෙදරක. දූගේ කසාදෙර හදපු බඩු ටික හොරු පැනලා අරන්ගේ අම්මට මොකදුනේ අම්ම දවස් තියාගෙන කල්පනා කර හිටිය අන්තිමට පිස්සු හැදුණේගෙන ඔළුව අවුල් වුණා. පස්සේ වෙද මහත්තය ළඟට ගිහිල්ලා තමයි සනීප කරන් ආ. ඒකද මේ මොකද්ද? මානසික දුක්ඛය. එහෙනම් මේ ගිනි 11න් දැවි දැවි ඉන්න අපි hina wenawa kamanne sindu ahano natano kamak ne habai api hitanna one mokak deewa karana gama api meken beerenna kramayekut hoyanno nan eekata thamai me dharma deshana ada obata deshana kale ena sadu kila api eka piligamu apit kavada hari sasaredi me duken midenawa kala prarthana karana eka mokakda me duka nathi dena ama maha nivan suwa an eka thamai visakha avasiyage 500ak keliyonte da bila namuth අවබෝධ වෙච්ච නිවන. දැන් දුකද ඒ අයට නෑ. දෙව්ලොව තමයි වාසය කරන්නේ. ආත්ම හතක් ඇතුළත යාලා සසරින්ම ඉතර වෙලා අවසන් වෙලා යනවා. දැන් නිවන කියන්නේ මොකක්ද? ආ ඉපදෙන්නේ නැති තත්ත්වෙට. එහෙනම් අද හිටවක වේද අපිට? වෙන මානකවත් නෑ. එහෙනම් කවදා හෝ අපිට මේ ධර්ම ශ්‍රවණය ඒ අමා මහ නිවනින් සැනසෙන්නම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනසනේ ප්‍රධාන අනුශාසක කූචපාද රිදීගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදුණ දක්වමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිත් ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.